சாரி அப்புதே வரடிக்கு ஆரம்பிக்கிறனா ரைட். அப்பி மே வெனකොට ඔයාලට පුතේ ලබා දීලා තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 5 කියලා දීලා තිබ්බට ඒක අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 4 වෙන්නට ඕන. 4 වෙනි පේපර් එකයි පුතේ අපි ඔයාලට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට පුතේ ඔයාලා 4 වෙනි පේපර් එකට, ඒ කියන්නේ ඔය ප්‍රශ්න අංක 5 කියලා දීලා තිබ්බට ඒක 4 කියලා ගන්න. 4 වෙනි ප්‍රශ්න පත්‍ර අංක 4 කියලා එක හදා ගන්න. උඩම තියෙන ප්‍රශ්න පත්‍ර අංක 5 කියලා එක 4 කරගන්න. එතකොට ප්‍රශ්න පත්‍ර අංක 4ට තමයි අපි පුතේ මුලින්ම උත්තර ලියන්නට යන්නේ. එතකොට මේ වෙනකොට අද ඔයාලා උත්තර ලියලා සූදානමින් ඇති මම පැහැදිලි කරන්නම් කොහොමද මේ පිළිතුරු ටික එන්නට කියලා. හරි, දැන් හැම කෙනෙක්ම හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න. හරි, හොඳයි. පළවෙනි ප්‍රශ්නේ පුතේ කියනවා මෙන්න මෙහෙම. හරි, පුතාලට කියනවා නිවසක ජලය ගබඩා කිරීම සඳහා ජල ටැංකියක් ස්ථාපනය කරන්න තීරණය කළාලෝ. මෙම නැත්තම් මේ සඳහා නිවස පිටුපසින් ජල ටැංකිය පිහිටුවීමට ඒ සඳහා ජලය ලබා ගැනීමට ජල ප්‍රබෝයක් ලෙස නිවසේ පිහිටි ලිද යොදා ගැනීමට නිවෙස් හිමියා තීරණය කරනවලු. මෙම නිවස තනි මහල් නිවසක් කියලා කියනවා. හොඳයි. හරි, දැන් පොතේ බලන්න ඔය කියන කතන්දරයට අනුව පළවෙනි ඒ කියන්නේ මෙහෙමයි කියන දැන් ජලය ලබා ගන්න ටැංකියක් අවශ්‍යයි. ටැංකිය gedera පිටිපස්සේ තැනක සම කරන්න මෙයා උත්සාහ කරනවා කියලා නේද කතන්දරේ කියන්නේ. ඒ කොටසේ පළවෙනි එකේනම මෙහෙම කියනවා පොතේ ජල ටැංකිය ස්ථාපනය කරන්න පුළුවන් ආකාර දෙකක් අහනවා. පොතේ ජල ටැංකිය ස්ථාපනය කරන්න පුළුවන් ආකාර දෙකක් කිව්වහම අපිට පුළුවන් නේද ඔය ජල ටැංකිය ස්ථාපනය කරන්න පොතේ කොන්ක්‍රීට් කණු ඉදි කරලා නැත්නම් කොන්ක්‍රීට් ව්‍යුහයක් නිර්මාණය කරලා ඒ මත ඔය ජල ගබඩා ටැංකිය තියන්නට පුළුවන්. ඕකේ එකක්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් වෙනවා ඔය ජල ගබඩා ටැංකිය තියන්න GI බට වලින් දරුවනේ සැකිල්ලක් නිර්මාණය කරලා ඒ මත ඔය ජල ගබඩා ටැංකිය තියන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි අන්නේ කාරණාව පුතා මෙන්න මෙහෙම නෝට් කරමු. වල උත්තර ලියලා ඇති බලන්න ජල ටැංකිය ස්ථාපනය කරන්න පුළුවන් ආකාර දෙකක් අහන්නේ. හොඳයි. ලියන්න පුතා මෙහෙම. එකක් ලියන්න. කොන්ක්‍රීට් කණු මත. එකක් ලියන්න පුතේ කොන්ක්‍රීට් කණු මත. කොන්ක්‍රීට් කණු මත. කොන්ක්‍රීට් කණු මත. වේදිකාවක් ඉදිකර. කොන්ක්‍රීට් කණු මත. වේදිකාවක් ඉදිකර. කොන්ක්‍රීට් කණු මත වේදිකාවක් ඉදිකර. කොන්ක්‍රීට් කණු මත වේදිකාවක් ඉදිකර. එය මත ජල ටැංකිය තැබීම. එය මත ජල ටැංකිය තැබීම. දරුවෙක් කියන සර් රයිට් සර් පේපර් එක ටෙලිග්‍රෑම් එකේ තිබ්බේ නෑ. නෑ නෑ ටෙලිග්‍රෑම් එක දාලා තිබ්බේ පස්සෙනි මේ මේ පේපර් එක දීලා තිබ්බේ වල හතරෙනි පේපර් එක කියලා ටෙලිග්‍රෑම් එකේ දාලා තිබුණේ. හරි, ටෙලිග්‍රෑම් එකේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ 24 හැම ගෲප් එකේම ඔන්ලයින් ගෲප් එකෙන් දාලා තිබුණා. කුරුණෑගල ගෲප් එකෙත් තිබුණා, මහනුවර ගෲප් එකෙත් තිබුණා. හරි, ගෲප් එකේ දාලා තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා. හරි, හොඳට බලන්න ඇති. ප්‍රශ්න පත්‍ර අංක 4 කියලා දාලා ඇති. හරි. ඊට පස්සේ පොදේ ඒ වගේම දරුවනේ තව අපිට පුළුවන් ලියන්න තව එකක් ලියන්න වානේ වලින්. තව එකක් ලියන්න පොදේ වානේ වලින් දෙවෙනි එක වානේ වලින්. වානේ වලින් සකස් කරන ලද වානේ වලින් සකස් කරන ලද වානේ වලින් සකස් කරන ලද හැටුමක් මත වානේ වලින් සකස් කරන ලද හැටුමක් මත වානේ වලින් සකස් කරන ලද හැටුමක් මත ජල ටැංකිය තැබීම. ජල ටැංකිය තැබීම. ජල ටැංකිය තැබීම. දරුවෙක් කියනවා පළවෙනි කාය පාරක් කියන්නේ කියලා. මම මොකද්ද කියපොතේ අර කොන්ක්‍රීට් කණු මත ඉදි කරනවා කියලා කියවෙන්නේ. පළවෙනි එක මම කියපොතේ කොන්ක්‍රීට් කණු මත. පළවෙනි එක කිය කොන්ක්‍රීට් කණු මත. පළවෙනි එක මම මේ කියන අය වතාව කොන්ක්‍රීට් කණු මත ඉදිකල වේදිකාවක් මත. කොන්ක්‍රීට් කණු මත ඉදිකල වේදිකාවක් මත. ඉදිකල වේදිකාවක් මත ජල ගබඩා ටැංකිය තැබීම. ජල ගබඩා ටැංකිය තැබීම. ජල ගබඩා ටැංකිය තැබීම. දෙවෙනි එක මම කිව්වේ දෙවෙනි එක මම කිව්වේ වානේ වලින් සකස් කරන නැත්නම් වානේ වලින් සාදන ලද වානේ වලින් සාදන ලද හැටුමක් මත. වානේ වලින් සාදන ලද හැටුමක් මත. හැටුමක් මත
ජල ටැංකිය තැබීම. ජල ටැංකිය තැබීම. ජල ටැංකිය තැබීම. හරි. ඊට පස්සේ පොතේ වලගෙන් අහනවා දෙවෙනි කොටස. ජල ටැංකිය උස කොච්චරක්ද? සාමාන්‍ය පොතේ ජල ගබඩා ටැංකිය උස තීරණය කරන්නේ නාන කාමරේ ඉඳලා. ජල ගබඩා ටැංකිය උස තීරණය කරන්නේ නාන කාමරේ ඉඳලා. සාමාන්‍ය පොතේ නාන කාමරේ ඉඳලා ගත්තහම මීටර 5කට උඩින් තමයි ජල ගබඩා ටැංකියේ තියෙනවන අවමස තීරණය වෙන්නේ. ඒ කියන්නේ නාන කාමරේ ඉඳලා ජල ගබඩා ටැංකියට තියෙනවන අවම දුර පුතා මීටර 5යි. ඒක අඩිවලින් ගත්තොත් අඩි 15කට වඩා වැඩි වෙන්නට ඕනේ. පැහැදිලිද? අපි ලියමු. ලියන්න ජල ගබඩා ටැංකිය උස. මේක සාමාන්‍ය දැනීම. ලියන්න පුතේ නාන කාමරයේ සිට නාන කාමරයේ සිට නාන කාමරයේ සිට ජල ගබඩා ටැංකියට ඇති නාන කාමරයේ සිට ජල ගබඩා ටැංකියට ඇති අවම උස මීටර 5කි. මීටර 5කි. මීටර 5කි. ඒ කියන්නේ අඩි වලින් ගත්තොත් නම් 15ක්. හරි? මීටර 5කි. ඒක B කොටස පළවෙනි එකේනා කියනවා ජල ටැංකිය කොන්ක්‍රීට් වලින් ඉදි කරයි නම් මේ සඳහා යොදා ගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය කීයද? ඒක ජල ගබඩා ටැංකියක් හදනකොට දැන් මහා පරිමාණ ජල ගබඩා ටැංකියක් නම් එකට එකහමාරට 3යි කියලා අපි දකිනවා. දැන් ওই නිවසක ඉදි කරන ජල ගබඩා ටැංකියක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණය ජල ටැංකියක්. ඒ නිසා උත්තරය වෙන්නට නඩු දෙයි. එකට දෙකට හතරයි. යොදන්නට ඕනේ පුතේ මැටල් ගත්තට පස්සේ සයිස් එක මිලිමීටර 20යි. පැහැදිලිද? හැබැයි ඕක යම් කෙනෙක් එකට එකහමාරට 3යි කිව්වොත් වැරදිම නම් නැහැ. නමුත් හොඳම උත්තරය එකට දෙකට හතරයි මිලිමීටර වලින් 20ක් කියලා දාන මැටල් වල සයිස් එක. හරිනේ? හොඳයි. ඊට පස්සේ ඔන්න B වල පළවෙනි එකේනයි අපි උත්තරේ ගත්තේ. B වල දෙවෙනි කෙනා. ඔන්න ලස්සන කොටසක් අහන්නේ. B වල දෙවෙනි කොටස. B වල දෙවෙනි කොටසෙදි කියනවා පුතේ 16 y 12 2 200 cc. මම ඒක යටියට ලියන්නම්කෝ. 16 y 12 2 200. හරි? මෙන්න මේ පද වලින් අදහස් කරන්නේ මොනවද කියලා යහන්නේ. හරිද? ඊට කලින් අහනවා යනුවෙන් රෝබින් එකක හඳුන්වලා දීලා තියෙන මොනවද කියලා අහනවා. පුතේ ඔය දීලා තියෙන කම්බි සටහනක් නේද? ඔය දීලා තියෙන කම්බි සටහනක්. ඒ කියන්නේ වැරගන්නම් කම්බි යොදන්න කලින්, ඒ කියන්නේ වැරගන්නම් කම්බි යොදන්න කලින් මේ කම්බි යොදන්න ඕන ආකාරය පිළිබඳව ලබා දෙන සටහනක් තමයි පුතේ ඔය කියන්නේ. හරිද? එතකොට මේ පද වලින් අදහස් කරන්නේ මොකද්ද පුතේ? මේ 16 කියන්නේ පුතේ අපිට උතනදි කියන්නේ කම්බි ගණන. පිට බලාගෙන ඉන්නකෝ. 16 කියන්නේ පුතේ කම්බි ගණන. y කියන්නේ මොකද්ද? කම්බියේ මාධ්‍යය. ඒ කියන්නේ පුතේ කම්බියේ වර්ගය. කම්බියේ වර්ගය. ඊට පස්සේ පුතේ 12ක් කියන්නේ මොකද්ද? 12ක් කියන්නේ පුතේ ඔය දිගද 12ක් කියලා කියන කම්බියේ ඩයමීටර එක. ඒ කියන්නේ පුතේ මොකද්ද? කම්බියේ විස්කම්බය. මිලිමීටර 12ක් කියලායි අදහස් කරන්නේ විස්කම්බය. ඊට පස්සේ අංක දෙකක් කියන්නේ මොකද්ද පුතේ? ඔය අංක දෙක කියලා දීලා තියෙන්නේ ඔය සටහනේ පුතේ බාකෝඩ් අංකය. බාකෝඩ් අංකය. බාකෝඩ් අංකය. 200ක් කියන්නේ මොකද්ද පුතේ? කම්බි දෙකක් අතර පරතරය. කම්බි දෙකක් අතර පරතරය තමයි පොදේ 200ක් කියන්නේ. ඔය C කියලා කියන්නේ center to center. කෙටි කරලා තියන්නේ center to center. ඒ කියන්නේ මැදින් මැද පරතරය කියන අදහස. හරිද? එතකොට ඔය දීලා තියෙන සටහනේ මෙන්න මේ ටික තමයි අදහස් කරන්නේ පොදේ. 16න් කියවෙන්නේ කම්බි ගණන. y වලින් කියන්නේ කම්බියේ වර්ගය. 12 කියන්නේ කම්බියේ විස්කම්බය. 2 කියන්නේ බාකෝඩ් අංකය. 200 කියන්නේ කම්බි දෙකක් අතර පරතරය. තේරුණානේ? හරි. දැන් B වල පළවෙනි කොටස හරි දෙවෙනි කොටසෙන් අහන්නේ යනුවෙන් රෝගින් එකක හඳුන්වලා දීලා තියෙන මොනවද කියලා අහනවා. ලියන්නක පොතේ පළවෙනි කොටස උත්තරේ මෙන්න මෙහෙම හඳුන්වලා දීලා තියෙන මොනවද කියලා අහන්නේ. ඒක ලියන්නක මෙහෙම. දැන් පොතේ යම් ඉදිකිරීමකට අදාළ B වල දෙවෙනි කොටසේ උත්තරේ යම් ඉදිකිරීමකට අදාළ කම්බි විස්තරයෙහි යම් ඉදිකිරීමකට අදාළ කම්බි විස්තරයෙහි යම් ඉදිකිරීමකට අදාළ කම්බි විස්තරයෙහි කම්බි විස්තරයෙහි එක කම්බියකට අදාළ විස්තරය
යම් ඉදිකිරීමකට අදාළ කම්බි විස්තරයෙහි එක් කම්බියකට අදාළ විස්තරය තමයි පොතේ දීලා තියෙන්නේ. හරිද? හොඳයි. ඊට පස්සේ දැන් බී වල පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස කියනවා 1 2 3 4 5 ආදී වශයෙන් අංකණය කරන දේවා පැහැදිලි කරන්න. හරිද? එතකොට පොතේ මේ 16 කියන්නේ අංක 1, y කියන්නේ 2, 12 කියන්නේ 3, 2 කියන්නේ අංක 4, 5 200 කියන්නේ අංක 5. හරිද? එතකොට පොතේ 1 2 3 4 5 කියන දේවල් ගත්තාම මෙන්න මේ විදිහට අපිට කියන්නට පුළුවන්. තේරුණා නේද කියන දේ? එහෙනම් පොතේ පැහැදිලිව මේ ටික නෝට් කරගනිමු. යටි කරලා ලියන්න. 16 කියන්නේ කම්බි ගණන කියලා ලියන්න. y කියන්නේ කම්බියේ වර්ගය කියලා ලියන්න. 12 කියන්නේ කම්බියේ විෂ්කම්භය කියලා ලියන්න. 2 කියන්නේ බාකෝඩ් අංකය කියලා ලියන්න. 200 කියන්නේ කම්බි දෙකක් අතර පරතරය කියලා ලියන්න. හරි. ඔය CC කියලා කියන්නේ පොතේ ඒකත් ඕන ලියා ගන්න. CC කියන්නේ මැදින් මැද පරතරය යන වග. එහෙම ලියන්න. CC කියන්නේ කෙටි කරලා center to center කියන අදහස. center to center කියන්නේ මැදින් මැද අදහස ඒකයි. මැදින් මැද කියන අදහස. මැදින් මැද පරතරය යන වග කියලා ලියන්න. මැදින් මැද පරතරය යන වග. හරි. හරිනේ. ගැටලු තියනවද? මොකුත් නැහැනේ. නැහැ. ටග්ගල නෝට් කරගන්නකෝ. ටග්ගල නෝට් කරගන්න පුතේ. තව නෝට් කරනවද මේක? ඉවරද? තව ලියනවා කියන කට්ටිය ඉන්නවනම් මට පොඩ්ඩක් දාන්න. ටක් ගාලා ලියනවා කියන අය ඉන්නවනම්. නෑ, ඒ කියන්නේ කවුරුත් නෑ නේද? ඒ කියන්නේ ලියලා ඉවරනේ. හරි, මම එනවා ඊළඟ කොටසට. A B හරි C කොටස. C කොටස කියන පොතේ ජල ටැංකියේ කොන්ක්‍රීට්යේ තනින් තන ගල් පෑදී තිබෙනු දක්නට ලැබෙනවා. ඒ කියන්නේ දීලා තියෙන කොන්ක්‍රීට් එකේ තනින් තන ගල් පෑදෙනවලු. මීට හේතුව වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. පුතේ දැන් ගල් පෑදෙනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? ගල් පෑදෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ කොන්ක්‍රීට් එකට වතුර වැඩි වෙලා. කොන්ක්‍රීට් එකට වතුර වැඩි වුණාම තමයි පුතේ ගල් පෑදෙන්නේ. එහෙම නැත්නම් හරියට සුසංවසනය කරලා නැහැ. තේරුණාද මං කියපු දේ? එකක් තමයි ගල් පෑදෙනවා නම් හේතුව හරියට සුසංවසනය කරලා නැහැ. එහෙම නැත්නම් කොන්ක්‍රීට් මිශ්‍රණය පුතේ වතුර වැඩි වෙලා. අන්න ඒකනේ තනින් තන ගල් පෑදිලා තියෙනවා මීට හේතුව. හරි, ලියන්න පුතේ මෙන්න මෙහෙම එක හේතුවක් ලියන්න. ලියන්න. කොන්ක්‍රීටයට වතුර වැඩිවීම ඔන්න එක හේතුවක්. කොන්ක්‍රීටයට වතුර වැඩිවීම එකක් හේතුවක් විදිහට ලියන්න පුතේ. කොන්ක්‍රීටයට වතුර වැඩිවීම. කොන්ක්‍රීටයට වතුර වැඩිවීම ඔන්න එක හේතුවක්. තව හේතුවක් ලියන්න පුතේ. තව හේතුවක් ලියන්න. කොන්ක්‍රීටය හොඳින් සුසංහසනය නොකිරීම. කොන්ක්‍රීටය හොඳින් සුසංහසනය නොකිරීම. කොන්ක්‍රීටය හොඳින් සුසංහසනය නොකිරීම. කොන්ක්‍රීටය හොඳින් සුසංහසනය නොකිරීම. නොකිරීම. හරි. A B C හරි. D කොටස. D වල පළවෙනි කෙනා. කොන්ක්‍රීට් කම්පක වර්ග දෙකක් අහනවා. අපි දන්නවනේ පොතේ කම්පක වර්ග තුනක්ම දන්නවනේ. මොනවද එක්කෙනෙක් එක්කෙනෙක් අපි හඳුන්වනවා දරුවනේ අභ්‍යන්තර කම්පක කියලා වර්ගයක් තියෙනවානේ. අභ්‍යන්තර කම්පක කියලට කරනමක් කියන පොතේ මොකක්ද කියලාද කියන්නේ? ඉල්ලුම් කම්පක කියලා කියනවානේ. හරි. ඊළඟට පොතේ බාහිර කම්පක තියෙනවා. හරිද? බාහිර කම්පක කියන මොනවද පොතේ? බාහිර කම්පක කියන්නේ දරුවනේ මේ අර යම් කිසි ඉදිකිරීමක දරුවනේ මේ අර පිටකින් දාලා කම්පණය කරන්න දරුවනේ යොදා ගන්න කෙනෙක්. එතකොට දරුවනේ මේ ඔය මොනවද බාහිර කම්පක වලට තව කෙනෙක් අපි නමක් කියන මොනවද මේ හැඩයම් කම්පක කියලාත් කියනවනේ. ඒක අවශ්‍ය නම් ලියා ගන්න. ඕනනම් ලියව හැඩයම් කම්පක. හැඩයම් කම්පක. අනිත් එක නා තමයි පුතේ පෘෂ්ඨීය කම්පක. හරිද? අභ්‍යන්තර කම්පක, බාහිර කම්පක සහ පෘෂ්ඨීය කම්පක කියලා අපිට පොතේ කම්පක වර්ග තුන හම්බ වෙනවා. හරි. ටිප්පණි නෝට් කරගන්න බලන්න. ඔන්න කම්පක වර්ග තුන.
අභ්‍යන්තර කම්පක, ඒ කියන්නේ ගිල්ලුම් කම්පක කියලා කියනවා, බාහිර කම්පක, ඒ කියන්නේ හැඩයම් කම්පක කියලා කියනවා, ඊළඟට පෘෂ්ඨීය කම්පක. පෘෂ්ඨීය කම්පක. හොඳයි. ඊට පස්සේ කියනවා පොතේ විශාල ඉදිකිරීම සඳහා පදම් කාලය සඳහන් කරන්න. පුතා දැන් ඉදිකිරීම විශාලයි නම් විශාල ඉදිකිරීමක පදම් කාලය කීයද? දිනවලින් ගත්තාම දින 21ක් දින 28ක් අතර ගාන කාලයක් අපි ගන්නවා පොතේ පදම් කරන්න විශාල ඉදිකිරීම සඳහා. තේරුණාද? එහෙනම් ලියන්න විශාල ඉදිකිරීම වල පදම් කාලය ලියන්න පොතේ. ලියන්න විශාල ඉදිකිරීම වල පදම් කාලය ලියන්න දින 21 සිට 28 දක්වා. දින 21 සිට 28 දක්වා. හරි. ඊට පස්සේ ඊ කොටසට එනවා. ඊ කොටසේ පළවෙනි කෙනා කොන්ක්‍රීට් ඝනක පරීක්ෂාව මගින් පරීක්ෂා වන්නේ කොන්ක්‍රීට් වල කුමන ගුණාංගයද? පොතේ කොන්ක්‍රීට් වල ඝනක පරීක්ෂාවෙන් අපි පරීක්ෂා කරන ලබන්නේ කොන්ක්‍රීට් වල පුතා සම්පීඩ්‍යතාව. ඝනක පරීක්ෂාවෙන් කරන්නේ කොන්ක්‍රීට් වල සම්පීඩ්‍යතාව තමයි පරීක්ෂා කරන්නේ. ලියන්න ඝනක පරීක්ෂාවෙන් මොන ගුණාංගයද පරීක්ෂා කරන්න කියලා අහනවා. ලියන්න පොතේ සම්පීඩ්‍යතාව. ලියන්න සම්පීඩ්‍යතාව. 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 දෙවෙනි කොටස කියනවා කොන්ක්‍රීට් පුවරුවක කම්බියදන ආකාරයේ රූප සරණම් මගින් අද දක්වන්න. ඔය කියන්නේ මොකද්ද පුතේ? ස්ලැබ් එකක කම්බියදන විදිය කියන්නේ. පුතා දැන් ස්ලැබ් එකක කම්බියදන විදිය ගත්තහම හරි ඔය අහන්නේ අපි දැන් එයාගේ අරස් ගඩක් ගත්තාම අපි ඒක දකිනවා මෙන්න මෙහෙම. අරස් ගඩක් ගත්තාම පුතේ දකින්නේ හරි මෙන්න මෙහෙම තියෙන ස්ලැබ් එකකට කම්බි දාන්න පුතේ මේ විදිහට. හරිද? මේ ටැං වලට දාන්නේ පුතා විහිදුම් වැඩ ගන්නුම් කියන කට්ටිය. හරිද? මේ ඩොට් ඩොට් වගේ තියෙන විහිදුම් වැඩ ගන්නුම් මේවට අපි නමක් කියනවා. ඒ උඩ ඩොට් ඩොට් වගේ තියෙන ඒවාට කියනවා පුතා විහිදුම් වැඩ ගන්නුම් කියලා. විහිදුම් වැඩ ගන්නුම් කියලා කියනවා. මෙන්න මෙයාට කියනවා අපි පුතේ, මෙයාට කියනවා ප්‍රධාන වැඩ ගන්නුම් කියලා. ප්‍රධාන වැරගැන්වුම් කියලා කියනවා. ඊට පස්සේ පොතේ මේ තියෙන බිත්ති දෙක අතර පරතරයට නමක් කියනවා පොතේ කෙටි පරායනය කියලා කියනවා. මෙයාට කියනවා අපි කෙටි පරායනය කියලා. හරිද? ඔන්න කොන්ක්‍රීට් ව්‍යුහයකට කම්බි දාන විදිය. ඕක උඩින් බලපුවාම ස්ලැබ් එක දිහා අපි උඩින් ගිහලා මෙහෙම බලපුවාම අපිට පේන විදිහක් තියෙනවානේ. ඒ කියන්නේ පොතේ මෙන්න මෙහෙම පේනවානේ. ඔය නිර්මාණයම උඩින් බලපුවාම පොතේ අපිට මෙහෙම පේනවා. හරිද? එතකොට එයාගේ හරි මෙන්න මෙතන තියෙනවා පොතේ ඔය කොන්ක්‍රීට් ස්ලැබ් එක තුල කම්බි ටික මේ විදිහට අපි දකිනවා පොතේ කම්බි ටික. හරිද? හොඳයි. මෙහෙම තියෙනවා කම්බි. මේ කම්බි වල අපි ගත්තොත් පුතේ මෙයාගේ මෙන්න මේ තියෙන කෙටි පරායනය කියලා. මේ තියෙන්නේ පුතා මේ පරතරයට අපි කියන්නේ කෙටි පරායනය කියලා ගත්තොත් මෙයා කෙටි පරායනය. කෙටි පරායනය නම් මේ ඩොට් ඩොට් විදිහට තියෙන මෙන්න මේ කම්බි වලට අපි නමක් කියනවා. මෙයාට කියනවා පුතේ අපි මොකක් කියලාද? මෙන්න මේ කට්ටියනේ ඩොට් ඩොට් විදිහට තියෙන්නේ. අපි කියනවා මෙයාට පුතේ විහිදුම් වැරගන්නුම් කියලා. මෙයාට අපි නමක් කියන පොතා විහිදුම් වැරගන්නුම් කියලා. විහිදුම් වැරගන්නුම් කියලා කියනවා. ඊට පස්සේ පොතේ මෙන්න උඩින් තියෙන මේ කම්බි සෙට් එක තියෙන්නේ මෙන්න මේ කට්ටිය. මෙයාලට කියනවා අපි ප්‍රධාන වැරගන්නුම් කියලා. ප්‍රධාන වැරගැන්වම් කියලා කියනවා. එතකොට මේ සටහනම තමයි පොතේ අපි තවත් විදිහකට මෙතනදී මේ නිරූපණය කළේ. දැන් අපි මේ සටහන් දෙකම ගමු අවබෝධය සඳහා. හරි, ඉක්මන් කරලා බලන්න පුතේ ඔය සටහන් දෙකම ඇඳලා ඉවර කරන්න. ඔය සටහන් දෙකම ඇඳ ගන්න බලන්න. පිළිවෙලට ලස්සන නැද ගන්න.
තව අඳිනවද පුතේ? තව අඳිනා ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බලන්න. අදාරුවක් කරන සර් පේපර් එකේ PDF එකක් ඊළඟ සැරේ WhatsApp group එකට දාන්න පුළුවන්ද? පුතේ අපි Telegram channel තමයි පාවිච්චි කරන්නේ. Telegram channel වලට ඔයාලා log වෙලා ඉන්නවා නම් Telegram channel එකෙන් ඔයාලට ඒ PDF එක ගන්න පුළුවන්. හරි? ඒ WhatsApp කියන්නේ ටිකක් අවුල් නිසා මොකද ඔයාලගේ security එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා WhatsApp වල. last එකේ මේක ඔයාලගේ security එක පිළිබඳ ගැටලුවක් එනවා මොකද ඔයාලගේ details delete වෙන නිසා. ඒ නිසා අපි Telegram channel තමයි පාවිච්චි කරන්නේ. channel වලට මේ සේරම ටික දානවා. ඔයාලා channel වලට set කරලා ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. තව මේක නෝට් කරන දරුව ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න බලන්න. ඉවරද? ඊළඟ ප්‍රශ්නෙට යන්ද? ඔව් බලන්න කියන්න. හරි. චින්තා වැඩි ඉවරද පොතේ තව ලියනවද? අනිත් දරුවන්ගේ වැඩ ටික කොහමද? නිවන්නේ වැඩි ඉවරද නැද්ද? රිද්මිලාගේ වැඩ කොහමද? අසන් වැඩි ඉවරද? වැඩ බලන්න මට ඉවර නම් කියන්න. තව ඉස්සරට යන්න. ආරයිට් හරි වැඩ ඉවරයි කියලා කියන දරුවෝ. හරි ඉවරයි. හරි රයිට් හරි මේ කොටස හරි. ඊට පස්සෙ ඔන්න ලස්සන ගානකට එනවා අපි. හරි ලස්සන ගානකට එනවා. මේක තව අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න පුතේ. හරි අනිත් එක දැන් මේ දැන් මේ අපි ඉන්න පොතේ අද ඇවිල්ලා මැයි මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ මැයි මාසේ පළවෙනි සතිය. තව සති 3යි. එතකොට මැයි මාසෙ ඉවරයි. ඊට පස්සේ ජූනි, යූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් 25 exam. හරි හැමෝම මං හිතන්නේ ඒ සඳහා සූදානම්ෙන් ඉන්නේ. හරි එතකොට දැන් මේ වෙනකොට මේ දෙන papers වලට එහෙම ඔයාලා උත්තර ලියනකොට මේ දැන් මම මේ අද මේ දීලා තියෙන වගේ papers වලට තනියම ඔයාලා ලියන්න පුළුවන් උත්තර ලියන්න පුළුවන් ප්‍රමාණය අඩුම තරමින් 75%ක් ඔයාලා තනියම ලියා ගන්න පුළුවන් නම් පිළිතුරු ටික නිවැරදි වෙලා තියෙනවා නම් ඔයාට exam එක ගැන ලොකඩ බයක් ඇති කර ගන්න ඕනේ නැහැ. එහෙම නැති හැමෝම එක මහන්සියට හරි ටික කරගන්න වේපු දෙය. තේරුණානේ? නැත්තම් ලොකු ගැටලුවක් ඔයාලට වේවි. හරිනේ? හොඳයි. හරි. right හොඳයි. ඊට පස්සේ පුතේ කියනවා හරි දෙවෙනි කොටස හරි හරි ඒ ඊට පස්සේ තන E කොටස ඉවරයි F කොටස එනවා. F කොටස කියනවා රූප සටහනේ සඳහන් කොන්ක්‍රීට් පෝරුව සෑදීමට යන කොන්ක්‍රීට් පරිමාව කොච්චරද? පුතා දැන් මම මෙහෙම දේකුත් කියන්නම්කෝ. සාමාන්‍ය පුතා අපි කොන්ක්‍රීට් එකක් අනනකොට හරිද කොන්ක්‍රීට් එකක් හදලා ඒ කොන්ක්‍රීට් එක වේලෙනකොට පුතේ සාමාන්‍යයෙන් දරුවනේ කොන්ක්‍රීට් එක හැකිලෙනවා. හරිද? කොන්ක්‍රීට් එක හැකිලෙනවා. මේ කොන්ක්‍රීට් එක හැකිලෙන නිසා දරුවනේ කොන්ක්‍රීට් එක තිත් අවස්ථාවේදී තියෙන ප්‍රමාණයෙන් දරුවනේ ඇත්තටම යම් ප්‍රමාණයක් හැකිලිලා තමයි වේලිච්ච අවස්ථාවට එන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එක කියනවා කොන්ක්‍රීට් ඝන මීටරයක් ඕන තැනකට ඝන මීටර එකමාරක් දාන්නට ඕනේ කොන්ක්‍රීට් කියලා. කොන්ක්‍රීට් ඝන මීටර එකමාරක් තෙත් කොන්ක්‍රීට් දාපු තැනක කොන්ක්‍රීට් එක වේලුණාට පස්සේ හරියටම පුතේ ඝන මීටර එකයි හැදෙන්නේ. ඒ කියන්නේ කොන්ක්‍රීට් එකක හැකිලීමේ ප්‍රතිශතය 50%ක් වෙනවා. හරි ඒ කියන්නේ හරියටම දරුවනේ කොන්ක්‍රීට් එක අපි දැන් දැන් ඝන මීටර එකක් ඕන තැනකට හැකිලෙන්න පුළුවන් ඝන මීටර 0.5. හරිද? ඒ නිසා අපි කොන්ක්‍රීට් එක දානකොට කොන්ක්‍රීට් එකේ ඝන මීටර එකක් ඕන තැනකට ඝන මීටර එකමාරක් දානවා. හරිද? එතකොට එකමාරක් දැම්මහම ඒ 0.5 හැකිලිලා ඝන මීටර එකක් ඉතිරි වෙනවා. තේරුණාද? එතකොට කොන්ක්‍රීට් වල තෙත් කොන්ක්‍රීට් දැම්මට පස්සේ වේලෙදි කොන්ක්‍රීට් එක හැකිලෙනවා. හරි මම ආයෙ කිව්වොත් ඔබ සරලවම හිතන්න ඝන මීටර එකක් ඕන තැනකට තෙත් කොන්ක්‍රීට් ඝන මීටර එකමාරක් ඕනේ. එතකොට 0.5 දරුවනේ හැකිලෙන්න යනවා. ඕක තමයි රටාව. පැහැදිලිද? මම ඒක තව විදිහකට මෙහෙම විස්තර කරන්නම්කො. ඔයාලට තේරෙන භාෂාවෙන්. ඔයාලට දීලා තියෙනවනේ කොන්ක්‍රීට් කුට්ටියක් පුතේ. හරිද? ඔය තියෙන සවි වෙන කොන්ක්‍රීට් කුට්ටියනේ. අපිට පුළුවන් හොයන්න ඔය F වල පළවෙනි කොටසට උත්තරේ. මම මෙහෙම දන්නා. මම ලියනවා පුතේ concrete හරිද concrete කුට්ටියේ
කොන්ක්‍රීට් කුට්ටියේ පුතේ පරිමාව හොයා ගන්නවා. ඔය දීලා තියෙන කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව කොහොමද හොයන්නේ? දිග පළලස ගුණ කරන්න. මෙයාගේ දිග මීටර 2යි, පළල මීටර 1යි, ඝනකම මීටර දශම 2යි. දෙවරක් 1 2යි, දෙවරක් 2 කියන දශම 4යි. පුතේ 0.4 දශම 4ක් කියනවා ඝන මීටර වලින්. ඔය කියන කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව ඝන මීටර 0.4 දශම 4යි. හරිද? එතකොට පුතේ අපි දන්නවා ඝන මීටර 1ක කුට්ටියක් හදන්න තෙත් කොන්ක්‍රීට් ඝන මීටර 1.5 දශම 5ක් ඕනේ. ඒක නීතියක්. හරිද? ඝන මීටර 1ක කොන්ක්‍රීට් එකක් හැදෙන්න තෙත් කොන්ක්‍රීට් දාන්නට ඕන පුතා ඝන මීටර 1.5. 1.5ක කොන්ක්‍රීට් එකක් දාපුවා මේක වේලිලා ඝන මීටර 1ක් හැදෙනවා. ඒක ඔහෙර පැත්තෙන් ලියාගත්තත් කමක් නැහැ. හරි? ඝන මීටර 1.5ක කොන්ක්‍රීට් එකකින් ඝන මීටර 1ක ඝන කොන්ක්‍රීට් එකක් හැදෙනවා. එහෙම නැත්තම් ලියාගන්න පැත්තක කොන්ක්‍රීට් ඝන මීටර 1ක් හදන්න තෙත් කොන්ක්‍රීට් ඝන මීටර 1.5ක් ඕනේ කියලා ලියාගන්න කොහේ හරි. ඒ අයිඩියා එක තියාගන්න. පැහැදිලිනේ? දැන් ඔයාලට කියන්නේ ඔන්න ওই කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව. අපෙන් දැන් අහන්නේ මේ කොන්ක්‍රීට් පෝරුව හදන්න අවශ්‍ය කොන්ක්‍රීට් පරිමාව කොච්චරද කියලා යහන්නේ. හරිද? එතකොට දරුවනේ අවශ්‍ය කොන්ක්‍රීට් පරිමාව. හරි? නිර්මාණයට අවශ්‍ය කොන්ක්‍රීට් පරිමාව. හරිද? නිර්මාණයට අවශ්‍ය කොන්ක්‍රීට් පරිමාව කියලා කියන්නේ පුතේ ඝන මීටර 1ක් හදන්න තෙත් කොන්ක්‍රීට් ඕන 1.5. හරිද? ඝන මීටර 1ක කොන්ක්‍රීට් එකක් හදන්න තෙත් කොන්ක්‍රීට් ඝන මීටර 1.5ක් ඕනේ. එහෙනම් ඝන මීටර 0.4ක් හදන්න තෙත් කොන්ක්‍රීට් කොච්චරද ඕනේ කියලා බලමු. ඒකක දැන් කැපෙනවා. 4 මේකෙන් වැඩි වෙනවා. 4 වරක් 15 කියලා කියන්නේ 60යි. 60ක් ආවට දශම ස්ථාන දෙකක් අතහරිනවා. එතකොට උත්තරයක් වෙනවා 0.6ක් කියලා බුදේ ඝන මීටර. එහෙනම් ඔය තෙත් කොන්ක්‍රීට් ඝන මීටර 0.6කින් තමයි ඔය වියලි කොන්ක්‍රීට්, ඒ කියන්නේ කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව 0.4ක් අපට ලැබෙන්නේ. පැහැදිලිද? අපෙන් අහන්නේ ඒක. ඔය කොන්ක්‍රීට් කුට්ටිය හදන්න ඕනේ කොන්ක්‍රීට් ඇත්තරම 0.6ක් ඕනේ වෙන්නේ. මේකයි උත්තරේ වෙන්නේ. හරි. ටක් ගාලා හදාගන්න. වගන්දි ටික ලියලම ගන්න. කොන්ක්‍රීට් කුට්ටියේ පරිමාව කියලා ගන්න. ඊළඟට නිර්මාණයට අවශ්‍ය කොන්ක්‍රීට් පරිමාව කියලා ගන්න. හරි. එක් පක්කල ගන්න. රයිට් සර් මන් දැන් ජොයින් උනේ රයිට් රිවයිස් එකේ අවුලක් වෙලා රයිට් හරි. ඔයාලට පොතේ දැන් මේ හැම දරුවෙකුටම මේ කරන ක්ලාස් එකේ මම රෙකෝඩින් එකක් ගෲප් එකට දානවා. නමුත් ඔයාලා ලයිව් එකේම ඉන්න උත්සාහ කරන්න, මොකද හේතුව ඔයාලට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් ඒ වෙලාවම කතා කරලා ඔයාලට විසඳුම් ගන්නත් පුළුවන්. වගේම රෙකෝඩින් එක බලන එකට වඩා මේ ලයිව් එක තුළ ඔයාලට ලොකු අවස්ථා ගොඩක් හිමි වෙයි වැඩ ටික කරගෙන යන්න. පැහැදිලිනේ? හරි. දැන් මේ ගණන කිරීම ඉවර කරන්න. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස. ඉහළ සඳහන් කොන්ක්‍රීට් එක හදන්න අවශ්‍ය වියළි ද්‍රව පරිමාව වෙන වෙනම සොයන්න කියලා කියනවා. දැන් මේ කොන්ක්‍රීට් එක හදන්න පුතා 1ට 2ට 4 අනුපාතයේනේ. අනුපාතයේ විදිහට ගන්න පුතා 1ට 2ට 4 කියලානේ. හරි. දැන් අපෙන් අහනවා පළවෙනි කොටස වියළි ද්‍රව පරිමාව. දැන් මේක හදන්න ඕන වියළි ද්‍රව පරිමාව කියලා කියන්නේ දැන් ගල්වී වැලි. ඔව්, එච්චරනේ අපි ගහන්නේ. ඔව්, වියළි ද්‍රව පරිමාව. හරි. එතකොට දරුවනේ අපිට මෙතනදී ගන්න පුළුවන් සිමෙන්ති තියෙන දැන් එක පංගුවයිනේ, ඕන නම් සිමෙන්තිත් ලියමු. දැන් සිමෙන්ති වැලි ගල්. හරි. ඔන්න අපි දරුවනේ අවශ්‍ය පරිමාව වෙන වෙනම හොයමු. මම මෙතනදී ලියන මුලින්ම ඉන්න පළවෙනියා කියන්නේ සිමෙන්ති නිකුතේ. සිමෙන්ති වැලි ගල් නි මේ අනුපාතය 1ට 2ට 4යි කියන්නේ නේද? එහෙනම් මම ලියනවා දෙවෙනි කොටසට උත්තරය. හරිද? කොහමද ලියන්නේ පුතේ? සිමෙන්ති පරිමාව. දැන් මේ මිශ්‍රණයට ඕනේ පුතේ මේ කොන්ක්‍රීට් ඝන මීටර 0.6ක්. ඒකෙන් පුතේ අනුපාත තුනේ එකතුව ගත්තාම 4 2 6 1 8 නේ. 7 එකක් පුතා සිමෙන්තිනි. එහෙනම් කොටස් 7 එකක් සිමෙන්ති. එහෙනම් 0.6 කොච්චරද කියලා බලමු. ඊට පස්සේ පුතේ වැලි පරිමාව. අවශ්‍ය වැලි පරිමාව. පුතේ 4 2 6 1 7 7 කොටස් 2ක් වැලි. අතෙන් කොටස් දෙකක් වැලි නම් 0.6න් කීයක්ද කියලා බලමු. උත්තරේ ඉස්සරහෙන් දාමු. ඊට පස්සේ පොතේ ගල් පරිමාව. ගල් පරිමාව. අතෙන් හතරක් පුතේ ගල් තියෙනවා.
අතෙන් හතරක් ගල් 0.6න් කීයක්ද ගල් තියෙන්නේ කියලා බලන්න. සුළු කරලා ගමු. හරි, සුළු කරක් දෙනවා 0.6 හතෙන් බෙදුනොත් එනවා මෙතන එනවා 0.08යි 5ක් කියලා එනවා ඝන මීටර. ඔන්න සිමෙන්ති පරිමාව. වැලි පරිමාව කියන්නේ 0.6 දෙකෙන් ගුණ වෙලා හතෙන් බෙදිච්ච අගය. 0.17ක් කියලා එනවා පුතේ වැලි පරිමාව. ඝන පරිමාව කියන්නේ 0.6 හතරෙන් ගුණ වෙලා බෙදෙනවා හතෙන්. 0.34ක් කියලා එනවා පුතේ ගල් පරිමාව. ඔන්න ඔය විදිහට පුතේ පරිමාතුණාවද කියලා බලන්න. මේ විදිහට ආවනම් හරි. බලන්න කාගෙද මේ උත්තර ටික තියෙන්නේ කියලා චුට්ටක් මට බලන්න කියන්න. මේ වගේ ගණන් මීට කලින් හදලා නැහැ. නමුත් ඒක ගණිතමය සංකල්පයක්. ඒ කියන්නේ මේ මැත්ස් වල කන්සෙප්ට් එක තේරෙනවා නම් ලස්සනට උත්තර ගන්න පුළුවන් ඔයාලට. මේ උත්තර ආපු කට්ටිය බලන්න කවුද කියලා මට පොඩ්ඩක් කියන්න. ආවරණත කාණ්ඩව. ආරචරි බණ්ඩාරට ඇවිල්ලා තියෙනවා. මොන බණ්ඩාරද කියලා නන්නේ, බණ්ඩාර කියලා විතරයි තියෙන නම. හරි. අනිත් පැය ආවද? හරි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. රිද්මි ආවද පොදේ උත්තරේ? ආ, කසුන්ටත් ඇවිල්ලා තියෙනවා. රිද්මි ආවද? චින්තා ආවද පොදේ බලන්න. නෙවන්මි. හරි. පසන් ආවද පොදේ උත්තරේ? හරි. රංජිත් රංජිත්ත් ඇවිල්ලා තියෙනවා. හොඳයි. හරි. අඩුපාඩු තියෙන නින්දරු ටික හදන්න. හරි. හරි. මෙතන ඇවිල්ලා තියෙන උත්තරේ. හරි. පටක් ගන්න හදලා ගන්න බලන්න උත්තරේ ටික අනිත් අය. හොඳයි. ආ, ඔතනින් පොතේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ඔන්න එක ප්‍රශ්නයක් නම් ඉවරයි. හරි. තවත් ලස්සන ගානක් තියෙනවා දෙවෙනි කොටසට. මම මේක මෙකොඩ කමක් නැද්ද? තව ලියනවද? මෙකොඩ කමක් නැද්ද? මම මේක මකන්නද? හරි, මම හිතන ඉවරයි. මකනවම. හරි, දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු හැමෝම. දෙවෙනි ප්‍රශ්නය ගැන මේ කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය. හරි. ඔබද දැන් මේ දෙවෙනි ප්‍රශ්නයක් කියන්නේ මෙහෙම දෙයක්. ජල ගබඩා ටැංකිය එක භාවිතා කරනු ලබන PVC බටයක පහත සඳහන් ආකාරයට මුද්‍රණය කරලා තියෙනවලු දරුවනේ දේවල්. හරිද? එතකොට ඔය දීලා තියෙන කතන්දරයේ හැටියට අපෙන් අහනවා 1 2 3 4 5 කියන අංක වලින් දීලා තියෙන දේ හඳුන්වන්න කියලා. දැන් පුතේ ඔයාලා ඔය නිකන් ඉන්න වෙලාවක ඔය මේ ජලනල බටයක් ජලනල සඳහා යොදා ගන්න මේ අලුපාට බටේ තියෙන්නේ. ඕකට තමයි අපි UPVC බටය කියලා කියන්නේ. දැන් CPVC කියලා තව කොටසක් තියෙනවානේ. හරි. එතකොට දරුවනේ මේ හරි අපි UPVC ගැන ඉස්සර කතා කරලිමු. මොකද දැන් ඔයාලා දන්නවා දැන් ඔය වයරින් කරන්න ගන්න කන්ඩියුට් බඩේ තියෙන කහපාට සුදු පාට බඩයක් තියෙන්නේ. ඒකට අපි කියන්නේ PVC කියලා. එතකොට UPVC කියන්නේ අපි දරුවනේ ඔය මේ ජලනල පද්ධති සඳහා යොදා ගන්න ගෘහස්ථ ජලනල පද්ධති සඳහා යොදා ගන්න අලු පාට බඩේ. ඒ වගේම තව තියෙනවා CPVC බඩේ කියලා කෙනෙක්. CPVC කියන්නේ පොතේ අධිපීඩනයන්ට ඔරොත්තු දෙන විශේෂම දරුවනේ දැන් ඔය ජල ප්‍රවාහන මණ්ඩලය වගේ ජලය ලබා දෙන අවස්ථාවල පාරේ ඔය වතුර ගමන් කරන අවස්ථාවල පොළොව යට වලවල තියෙන පටේ තමයි බොහෝ විටපදේ CPVC කියලා අපි කියන්නේ. හරිද? දැන් මේ කියන්නේ CPVC නෙමේ. මේක අපිට දීලා තියෙන අංකයෙන් කියන UPVC කියලා. මේ බටේ දරුවනේ UPVC කියලා ගහලා තියෙනවා නම් එතනින් අදහස් කරන්නේ නිෂ්පාදිත ද්‍රව්‍යය. හරිද? ඔය බටේක අරන් බලන්නකෝ දරුවනේ ඔන්න ඒ විදිහට මෙයාගේ මේ ඔය නම්බර් සෙට් එකක් තියෙනවා. දැන් ඒ නම්බර් සෙට් එකෙන් කියවෙන දේවල් අපි කතා කරන්නේ ඇත්තටම පොතේ ගෘහස්ථ ජල සම්පාදනය කියන පාඩමේදී. නමුත් තාම අපි මේ පාඩම කරලා නැති නමුත් මේ කොටස් පහල සාමාන්‍යයෙන් දන්නවා ඇති. හරිද? ඔය SLS 147 කියලා දීලා තියෙන පොතේ ශ්‍රී ලංකා ප්‍රමිති අංකයයි. ඔය අංක තුනෙන් දෙනවනේ ND 110 mm කියලා. ඒ කියන්නේ පොතේ ඔය දීලා තියෙන කම්බිය විෂ්කම්බය. අපි අපිට කියන පොතේ නාමික බාහිර විෂ්කම්බය කියලා. මම පැහැදිලි කරන්න අහගෙන ඉන්න. ඊළඟට type 600 කියලා තියෙනවනේ. ටයිප් 600 කියලා කියන්නේ පොතේ ඔය නලය පොරොත්තු දෙන පීඩන කාණ්ඩය. හරි. ඊළඟට ඔය BN 4802 කියලා තියෙනවානේ.
ඒ දීලා තියෙන පුතේ බැච් නම්බර් එක බී එක කියන්නේ බැච් නම්බර් එක. ඒ කියන්නේ පුතේ නිෂ්පාදිත කාණ්ඩ අංකය තමයි දීලා තියෙන්නේ. නිෂ්පාදිත කාණ්ඩ අංකය. පැහැදිලිනේ? හරි. අන්න ඒ ටික අපි නෝට් කරමු බලන්න පිළිවෙලින් දැන් බලන්න පුතේ. හරි යටි යටට ලියන්නකෝ. අංක 1 හැමම ලියන්න අංක 1. අංක 1 කියන්නේ පුතේ ලියන්න නිෂ්පාදිත ද්‍රව්‍යය. අංක 1 කියන්නේ පුතේ නිෂ්පාදිත ද්‍රව්‍යය. නිෂ්පාදිත ද්‍රව්‍යය. අංක 2. අංක 2 කියනවා SLS අගේනේ. ඒක ලියන්න පුතා ශ්‍රී ලංකා ප්‍රමිති අංකය. ශ්‍රී ලංකා ප්‍රමිති අංකය. ශ්‍රී ලංකා ප්‍රමිති අංකය. අංක 3. ඔය NDA 110ක් මිලිමීටර කියලා කියනවනේ. එතන ලියන්න පුතේ නාමික බාහිර විෂ්කම්බය. නාමික බාහිර විෂ්කම්බය. නාමික බාහිර විෂ්කම්බය. ඊට පස්සේ 4 කියලා කියනවනේ ටයිප් 600 කියලා. ටයිප් 600 කියන්නේ මොකද්ද පුතේ? ඔය කියන්නේ ලියන්න පීඩන කාණ්ඩය. පීඩන කාණ්ඩය. පීඩන කාණ්ඩය. ඔය ටික හැම බටේකම ගහලා තියෙනවා. ඊළඟට BN 4802 කියන තැන ලියන්න පුතේ. ඒ කියන්නේ අංක 5 කියලා තැන ලියන්න නිෂ්පාදිත කාණ්ඩ අංකය. නිෂ්පාදිත කාණ්ඩ අංකය. නිෂ්පාදිත කාණ්ඩ අංකය. හරි. B කොටසේ පළවෙනි කෙනා, B වල පළවෙනි කෙනා ජල ටැංකිය තුළ සවිකරණ කපාට වර්ගය කුමක්ද? පුතේ දැන් ඔය වතුර ටැංකිය තුළ හයි කරන වෑල් එක මොකක්ද කියලා අහන්නේ. ඔයාලා දන්නවා ඔය වෑල් එකම තමයි පුතේ මේ වැසිකිළියේ සිස්ටර්න් එක තියෙන්නේ. කොමඩ් එක තියෙන යුනිට් එකේ සිස්ටර්න් එක. අර වතුර නැදිලා තියෙන ටැංකියක් තියෙන්නේ, අපි ෆ්ලෂ් කරන ටැංකිය තියෙන්නේ. අන්නේ ටැංකියේ තියෙන වෑල් එක අවශ්‍ය මට්ටමට වතුර පිරෙන්න, වතුර පිරුණ පස්සේ ඇතුළට වතුර නේක නතර වෙන්න. ඒ වෑල් එකට අපි නමක් කියනවා. මොකක්ද කියන්නේ? බෝල් වෑල් එක කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියන පුතේ ඉපිලුම් ගෝලයක් සහිත කපාටය කියලා කියනවා. එක්ක බෝල් වෑල් එක කියනවා නැත්නම් ඉපිලුම් ගෝලයක් සහිත කපාටය කියනවා. පුතේ ඔන්න ඔය වගේම වෑල් එකක් ජල ගබඩා ටැංකි වලට දානවා. හරිද? ජල ගබඩා ටැංකි වල ස්වයංක්‍රීයව වතුර පිරෙන අවස්ථාවල දැන් නැත්තම් සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදර දැන් ඔය ටැංකියට වතුර ගහනකොට ගෙදරට එළියේ ඉඳලා කෙනෙක් ටැංකියට වතුර පිරෙන බලාගෙන ඉන්නවා. හරිද? ටැංකියට වතුර පිරුණ ගමන් ඕෆ්ලෝ බටෙන් වතුර එළියට යනවනේ. වතුර එළියට යනකොට පොතේ ඔන්න එළියේ ඉන්න කෙනා කෑ ගහනවා, යනවෝ 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 වහන්ඩෝ වහන්ඩෝ කියලා කෑ ගහනවා. පැහැදිලිද? යනවෝ 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 වහන්ඩෝ, වෙන මොකුත් නෙමෙයි වතුර ටික. එතකොට ගේ ඇතුලින් නේද ටක් ගාලා ස්විච් එක ඕෆ් කරනවා. ඕපනි පොතේ 95%ම ගෙවල් වල තියෙන සිස්ටම් එක. ඒක හරි කරදරයි. ඒ නිසා පුතේ දැන් අලුත් සිස්ටම් එක තමයි වතුර ටැංකියට ස්වයංක්‍රීයව පිරෙන්නත් අවශ්‍ය මට්ටමට වතුර පිරුණාට පස්සේ වතුර ඇතුළට එන එක නතර කරන්න අර ටොයිලට් එකේ කොමඩ් එකේ සිස්ටර්න් එකේ තියෙන වගේම ඉපිලුම් ගෝලයක් සහිත කපාටයක් හෙවත් බෝල් වෑල් එකක් දානවා පුතේ. හරිද? හරි. අපෙන් අහන්න යන්නේ ඒක. මොකක්ද අහන්නේ? ජල ටැංකිය තුළට සවිකරන කපාට වර්ගය, ඒ කියන්නේ වෑල් වර්ගය මොකක්ද කියලා අහන්නේ. ලියන්න පුතේ. ඉපිලුම් ගෝලයක් සහිත කපාට. ඉපිලුම්, ඉපිලුම්, ඉපිලුම් ගෝලයක් සහිත කපාට. අපේකට බෝල් වෑල් එක කියලා කියනවා. බෝල් වෑල්, බෝල් වෑල් කියලා කියනවා. හරි, අවශ්‍ය නම් දාගන්න. බෝල් වෑල්. දෙවෙනි කොටස ඉන් අපේක්ෂා කරන කාර්ය කුමක්ද? පොතේ අපේක්ෂා කරන කාර්ය තමයි ජලය එක මට්ටමක් දක්වා අඩු වෙනකොට ඊට වඩා වතුර වැඩි කරගන්නත්, යම් සීමාවක් දක්වා වතුර පිරෙනකොට ඒ සීමාවට වඩා වතුර ඇතුළු වෙන එක වළක්වා ගන්නත් තමයි අපි දරුවනේ ඔය බෝල් වැල් එකක් දාන්නේ. පැහැදිලිද? ඒ නිසා ලියන්න බෝල් වැල් එකේ කාර්යය මොකක්ද කියලා යහන්නේ. ලියන්න පුතේ මෙහෙම. ජල මට්ටම ලියන්න B කොටසේ දෙවෙනි එකනට පුතේ ලියන්න. ජල මට්ටම අඩුවන විට, ජල මට්ටම අඩුවන විට විවෘත වී, ජල මට්ටම අඩුවන විට විවෘත වී, ජල මට්ටම අඩුවන විට විවෘත වී ජලය පිරෙන විට, පොඩ්ඩක් ඉන්න කොහොමද ලියුම මොකද්ද? ඔයාලා ලියපුදේ ජල මට්ටම අඩුවන විට, ඔයාලා ලියපුදේ ජල මට්ටම අඩුවන විට විවෘත වී, එතන පොඩ්ඩක් හදාගන්න මෙන්න මෙහෙම, ජල මට්ටම අඩුවන විට විවෘත වී, ජල මට්ටම අඩුවන විට විවෘත වී නැවත ජලය පිරේ. එහෙම හදාගන්නකෝ.
ජල මට්ටම අඩුවන විට විවෘත වී, ජල මට්ටම අඩුවන විට විවෘත වී නැවත ජලය පිරේ. නැවත ජලය පිරේ. ජල මට්ටම අඩුවන විට විවෘත වී නැවත ජලය පිරේ. නැවත ජලය පිරේ. නැවත ජලය පිරේ. ඊළඟට යටින් ලියන්න, යටින් ලියන්න. උතුරා යන විට, උතුරා යන විට, උතුරා යන විට, උතුරා යන විට, උතුරා යන විට හෝ සීමාව ඉක්මවා, සීමාව ඉක්මවා, සීමාව ඉක්මවා ජලය පිරෙන විට, සීමාව ඉක්මවා ජලය පිරෙන විට ස්වයංක්‍රියව වැසී යාම සිදුවේ. ස්වයංක්‍රියව වැසී යාම සිදුවේ. ස්වයංක්‍රියව වැසී යාම සිදුවේ. ස්වයංක්‍රියව වැසී යාම සිදුවේ. එතනෙම ලියන්න මෙමගින් ජලය අපතේ යාම වලකි. මෙමගින් ජලය අපතේ යාම වලකි. මෙමගින් ජලය අපතේ යාම වලකි. හරි. ඊට පස්සේ කියන පොතේ සී කොටසේ පළවෙනි කෙනා නාන කාමරයක සවිකරණ උපාංග වර්ග තුනක් අපෙන් අහනවා. නාන කාමරයක සවිකරණ උපාංග. හරි. පොතේ නාන කාමරයක සවිකරණ උපාංග මොනවද? ඔව්, එකක් තමයි පොතේ දෝවන බඳුන. හරිද? දෝවන බඳුන කියන්නේ මොකද්ද පොතේ? වොෂ් බේසින් එක අයින් කරනවා. ඊට පස්සේ දරන්නේ මොකද්ද? ජල මුද්‍රිත වැසිකිලි බඳුන. ජල මුද්‍රිත වැසිකිලි බඳුන. ඒ කියන්නේ මොකද්ද පොතේ? 15 කියන කොමඩ් එක. ඊට පස්සේ පොතේ සිෂ්ටණය. සිෂ්ටණය කියන්නේ අර උඩින් ජලය එකතු වෙන ෆ්ලෂ් කරන්න පුළුවන් යුනිට් එක. ඊට පස්සේ දරුවනේ තව අපිට සම්බන්ධ වෙනවා. තව මොකද්ද සම්බන්ධ වෙන්නේ? නාන වතුර මල. නාන වතුර මල අපි ශවරක කියලා කියන්නේ පොතේ. ඊළඟට තව අපිට සම්බන්ධ වෙනවා පොතේ බිප් ටැප් එකක්. බිප් ඒ කියන්නේ දරුවනේ ටිටි කරාමයක් කියලා කියනවා. ටිටි කරාමය. හරි. බිප් එහෙම නැත්නම් හිටි කරාමය කියලා කියනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි පොතේ නාන කාමරයක තියෙන උපකරණ ටික වෙන්නේ. දැන් හිතන්න එපා නාන ඉතින් මේ ජල මුද්‍රිත වැසිකිලි බඳුනක් ඕනද වගේ හැඟීමකින් හිතන්න එපා. එතකොට ඒ ජල මුද්‍රිත වැසිකිලි බඳුන කියන එක නාන කාමරේ තියෙන උපාංගයක්. හරි. වොෂ්රූම් එක කොයි සෙට් එක තියෙනවා. හරිද? හරි. අඩුපාඩු හදාගන්න ටක් ගාලා ටක්කල් නෝට් කරගන්න පොතේ බලන්න. ඉස්පම් කරන්න බලන්න. හරි. ඉවරද? ඉවරයි පොතේ. ඉවරයි නේද? ඊට පස්සේ කියනවා සීවර දෙවෙනි කොටස. සීවර දෙක නාන කාමර තුළ භාවිතා කරන ලබන ජල උගුල් වර්ග දෙකක්. නාන කාමර තුළ භාවිතා කරන ජල උගුල්. ඒ කියන්නේ දරුවනේ ඔයාලා තාම මේක දන්නේ නැතුනට මම මෙහෙම කියන්නම්. ඔයාලා දන්නවා දරුවනේ ඔයාලගේ ගෙදර තියෙන වැසිකිලි වල තියෙන, සරි වැසිකිලි වල නෙමෙයි, වැසිකිලි පෝච්චිය තියෙනවනේ. වැසිකිලි පෝච්චිය පුතා ඔයාලා දැකලා තියෙන වැසිකිලි පෝච්චියේ ස්ථීරව රැඳිච්ච ජල කොටසක් තියෙනවනේ. ස්ථීරව රැඳිච්ච ජල කොටසක්. ඒ කියන්නේ දැන් ඔයාගේ ගෙදර අපි හිතමුකෝ මෙහෙම තමයි ඔයාගේ ගෙදර ඔය මේ වැසිකිලි පෝච්චිය තියෙන කියලා. ඔය වැසිකිලි පෝච්චියේ වෙන්න මෙහෙම පුතේ නැම්මක් තියෙනවනේ. ඔය නැම්ම තියෙන නිසා හරිද වෙන්න මේ මට්ටමට දරුවනේ ජලය මේක තුල දරුවනේ රැඳිලා තියෙනවා. හරිද? මෙන්න මේ කොටස තුල වතුර මට්ටමක් රැඳිලා තියෙනවා. දැන් ඔයාලගේ ගෙදර වැසිකිලි පෝච්චියේ දැකලා තියෙනවනේ ඔයාලා මේක. මෙන්න මේකට කියන ජල උගුලක් කියලා. හරිද? ඇයි එහෙම ජල උගුලක් දාන්නේ? මේ වටේ කෙලින්ම යන්නේ ටොයිලට් එකේ වලටනේ. අපි එකට කියන පූතික ටැංකියක් කියලා. එතන පූතික ටැංකියනේ මේ වටේ යන්නේ. දැන් පූතික ටැංකිය තුලේ තියෙන පුතා මේ ජීර්ණය වන මිනිස් මල පහනේ තියෙන්නේ. ඒ මල පහ ජීර්ණය වෙනකොට දරුවනේ ඒ වගේ පිට වෙන අංශ වායුව.
ඒ විෂ වායුව මෙන්න මේ බටහිර දිගේ ආපහු උඩට ගියොත් මෙතන උඩ වාඩි වෙන පුද්ගලයාගේ පශ්චාත් භාගයට දරුවනේ අර විෂ වායුව හැමතිස්සෙම ස්ප්‍රේ වෙනවනේ. එහෙම වුණත් එහෙම ඒ මනුස්සයාගේ පස්ස පැත්ත දරුවනේ හොරි දද කුෂ්ඨ වගේ චර්ම රෝග ඇති වෙන්න හේතුවක් වෙනවා. ආන් එක වළක්ව ගන්න. හරි ආන් එක වළක්ව ගන්න. ඒ කියන්නේ මේ පුද්ගලයෙකුගේ පස්ස පැත්තේ හොරි දද කුෂ්ඨ හැදෙන එක වළක්ව ගන්න නෙමෙයි, අර විෂ වායුව පරිසරයට මුදාහරින එක වළක්ව ගන්න තමයි ස්ථීර රැඳිච්ච ජල කොටසක් දාලා මෙන්න මේ ජල උගුලක් පොතේ හදාගන්නේ. තේරුණාද? ඔය ජල උගුල් වර්ග තුනක් අපිට හම්බ වෙනවා. ඒ ජල උගුල් වර්ග තුන දක්වාම එකක් තමයි දරුවනේ මෙන්න මෙහෙම මේ තියෙන ඒ ජල උගුලක්. අපිට හම්බ වෙන පොතේ මෙන්න මෙහෙම ජල උගුලක්. හරිද? මෙහෙම ජල උගුලක් හම්බ වෙනවා. එයාගේ දරුවනේ ජලයේ පිරුණ තියෙන මෙන්න මේ රටාවට. මේකට කියනවා පුතා P වර්ගයේ ජල උගුලක් කියලා. P වර්ගයේ ජල උගුලක් කියලා කියනවා. ඊළඟට හම්බ වෙන පොතේ මෙන්න මෙහෙම ජල උගුලක්. මෙන්න මේ මට්ටමට ජලය පිරලා තියෙනවා. මේකට අපි කියනවා පොතේ Q වර්ගයේ, මේකට කියනවා Q වර්ගයේ ජල උගුලක් කියලා. ඊළඟට අපිට හම්බ වෙනවා තව ජල උගුලක් මෙන්න මෙහෙම. අපි මේකට කියනවා පුතේ S වර්ගයේ ජල උගුලක් කියලා. හරිද? අපිට එතකොට ඔන්න ජල උගුල් වර්ග තුනක් හම්බ වෙනවා. P වර්ගය, Q වර්ගය, S වර්ගය කියලා. මේක මම ගෘහස්ථ ජල සම්පාදනයේ පාඩමේදී ටිකක් ගැඹුරින් කතා කරනවා. මේක දන්නේ නැති වෙදී හුඟක් අය මේ රූප ටික ඇඳගම දාගන්න. මේක P අකුරක් පෙරලලා තියෙන විදිහට ආපු එක්කෙනෙක්, මේක Q අකුරේ හැඩයට ආපු එක්කෙනෙක්, මේක S අකුර පෙරලපු විදිහට ආපු එක්කෙනෙක්. ඔන්න ජල උගුල් තුන P වර්ගය, Q වර්ගය, S වර්ගය. පැහැදිලිව නොට් කරගන්න බලන්න. P Q S කියන වර්ග තුන ඉක්මන් කරලා නොට් කරගන්නවා අපි. ඉක්මන් කරලා ගන්න. පංකල ගන්න. හරි. ඉවරද? නැද්ද? මට ඉවරද නැද්ද කියලා චිට්ටක් බලන්න දාන්න. ඉවරද නැද්ද කියලා. ආරයිට් හරි ඉවරයි කියලා කියනවා. හරි තව මේක නෝට් කරන අය ඉන්නවද මේ රූප සරන් අදින කට්ටියම? අදින කට්ටිය නම් ඉක්මනින් ඉවර කරන්න. හරි. අදිනවා නම් ඇඳ ගන්න මම ඊළඟ කොටස කියවන්න. පොතේ ඊට පස්සේ කියනවා නාන කාමරයක බිත්ති සහ ගෙබිම සඳහා එකිනෙකට වෙනස් වෙච්ච ටයිල් වර්ග භාවිතා කරනවලු. මේ සඳහා හේතු දෙකක්. පොතේ නාන කාමරයක හා ගෙබිම සඳහා එකිනෙකට වෙනස් ස්ටයිල්. ඇත්තටම අපි දන්නවා නාන කාමරයක පුතේ මේ බිම ගත්තාම සබන් සහ ජලය, සබන් පෙන්න නැත්තම් සබන් කුඩු සහ ජලය නිතරම රැඳිලා තියෙන නිසා ලිස්සන්න පුළුවන්. ඒ නිසා ටිකක් ගොරෝසු වර්ගයේ ටයිල් තමයි නාන කාමරයක බිමට දාන්නේ. බිත්ති ගත්තාම බිත්තිවල දරුවනේ සිනිඳු මේ ටයිල් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ගොරෝසු ටයිල් තමයි බිමට දාන්නේ, සිනිඳු ටයිල් තමයි අපි දරුවනේ බිත්තිවලට දාන්නේ. හරිද? ඒකයි අහන්නේ. ඒ නිසා ලියන්න නාන කාමර බිත්ති සහ ගෙබිම සඳහා වර්ග දෙකක ටයිල් පාවිච්චි කරනවලු. මේ සඳහා හේතු අහනවා. පුතේ ලියන්නක මෙන්න මෙහෙම ලියන්න. බිත්ති සඳහා සිනිඳු මතු පිටක් සහිත, බිත්ති සඳහා සිනිඳු මතු පිටක් සහිත, සිනිඳු මතු පිටක් සඳහා sorry සිනිඳු මතු පිටක් සහිත බිත්ති සඳහා සිනිඳු මතුපිටක් සහිත ටයිල් භාවිතා කළද
ටයිල් භාවිතා කළද? පොළව සඳහා සිනිඳු ටයිල් සුදුසු නොවේ. පොළව සඳහා සිනිඳු ටයිල් සුදුසු නොවේ. පොළව සඳහා සිනිඳු ටයිල් සුදුසු නොවේ. සුදුසු නොවේ. ජලය හා සබන් පෙන, එහෙම නැත්නම් ජලය හා සබන් නිතර රැඳෙන නිසා, ජලය හා සබන් නිතර රැඳෙන නිසා රළු මතුපිටක් සහිත ටයිල් රළු මතුපිටක් සහිත ටයිල් ටයිල් පොළවට යොදා ගනු ලබයි. රළු මතුපිටක් සහිත ටයිල් පොළවට යොදා ගනු ලබයි. රළු මතුපිටක් සහිත ටයිල් පොළවට යොදා ගනු ලබයි. පොළවට යොදා ගනු ලබයි. හරි. ඊට පස්සේ අපිට කියනවා ඩී කොටස එනවා. ඩී කොටස. පුතා ඩී කොටසට ආවට පස්සේ මෙහෙම දෙයක් කියනවනේ ඩී කොටසේ. මොකක්ද කියන්නේ ඩී කොටසේ? අපිට කියනවා දෙ ඩී කොටස වෙන මෙහෙම දෙයක්. කියනවා නාන කාමරයේ උණුව තුර ගෙන යාම සඳහා යොදා ගන්න පුළුවන් නල වර්ග දෙකක්. පොතේ නාන කාමරයේ උණුව ජලය ගෙනියන්න PVC යොදා ගන්න නම් පුළුවන්. හැබැයි PVC වල නෑ ගැටලුවක් නෑ. PVC යොදා ගන්න පුළුවන්. හරි. එතකොට දරුවනේ PVC වර්ග තියෙනවා කුණු ජලය ගෙනියන. එහෙම නැත්නම් තඹ නල තමයි යොදා ගන්නට වෙන්නේ. පැහැදිලිද? හරි. ලියන්න පුතේ යොදා ගන්න පුළුවන් නල වර්ග දෙකක්. එකක් ලියන්න තඹ නල. එකක් ලියන්න තඹ නල. තඹ නල. තඹ නල. අනිත් එක්කෙනා UPVC යොදන්න බැහැ අපිට. ඒ ස්නායු යොදන්න ඕනේ CPVC. CPVC අධිපීඩිත අධි උෂ්ණත්වයට රොට දෙන නලයක්. CPVC. CPVC. එකක් තබනවා අනිත් එක CPVC. හරි. දෙවෙනි කොටස උණු ජලය සඳහා ලෝහ නල යොදා ගැනීමේ අවාසිය මොකක්ද? අවාසිය. දරුවනේ දැන් ලෝහ නල යොදා ගත්තාම ඉක්මනට තාපය අයින් වෙනවානේ. දැන් ඉතින් අර හොට් වෝටර් ගන්න ඕන අවස්ථාවල තබනල වගේ දේවල් යොදා ගත්තාම පොඩි සීන් එකක් තියෙනවා. ඉක්මනට ජලය නිවෙනවා පුතේ. ඒක තාප හානිය සිද්ධ වෙනවා. ඒ නිසා ලියන්න යොදා ගැනීම අවාසිය කුමක්ද? ලියන්න පුතේ තාප හානිය සිදුවීම. තාප හානිය සිදුවීම. තාප හානිය සිදුවීම. තාප හානිය සිදුවීම. එයාගේ ඊ කොටස දෙනවා. නාන කාමරය සඳහා ප්‍රමාණවත් ආලෝකයක් ලබා ගන්න කොච්චර වර්ගඵලයක් සඳ ජනෙල් තියන්නට ඕනද? පොතේ නාන කාමරයේ ප්‍රමාණවත් ආලෝකයක් ලබා ගන්න එයාගේ ගෙබිම වර්ගඵලයෙන් පොතේ 10න් එකක්. ගෙබිම වර්ගඵලයෙන් 10න් එකක් තියන්නට ඕනේ ආලෝකය ලබා ගන්නට ජනේල වල වර්ගඵලය. ලියන්න පුතේ. අදාළ කාමරයේ වර්ගඵලයෙන් ඊ වල පළවෙනි කොටස. අදාළ කාමරයේ වර්ගඵලයෙන් 10න් එකක්. 10න් එකක්. අදාළ කාමරයේ වර්ගඵලයෙන් 10න් එකක්. හා හා 100%ක් විවෘත කළ හැකි. 100%ක් විවෘත කළ හැකි විය යුතුයි. 100%ක් විවෘත කළ හැකි විය යුතුයි. 100%ක් ඒ දොර ජනෙල් විවෘත කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් මට්ටමක තියෙන්නට ඕන. හරි. දෙවෙනි කොටස නාන කාමර දොර ජනෙල් සඳහා දැව භාවිත නොකිරීමට හේතුව. දරුවනේ දැව භාවිතා කරුවොත් නිතරම ජලය වදින නිසා මොකද වෙන්නේ? දිරාපත් වෙනවා. අන්න ඒක වළක්වන්න තමයි දැව භාවිත නොකරන්නේ. ලියන්න පුතේ. දැව ඔය දැන් මේ බාත්รูම් වලට දාගන්න නැති වෙන්නේ හේතුව. ලියන්න පුතේ මෙහෙම. ලියන්න. මෙහෙම ලියන්න. නිතරම ජලය රැඳෙන බැවින් ලී ඉක්මනින් දිරාපත් වීමට හැකිවේ. දැන් හැකිවීම ලී ඉක්මනින් දිරාපත් වීමට හැකිවීම. හරි. ඔන්න පුතා දෙවෙනි ප්‍රශ්නේත් ඉවරයි. ප්‍රශ්න දෙකක් ඉවරයි. හරි. අපි යනවා පුතා තුන්වෙනි ප්‍රශ්නය. නිමල් අලුතින් මෝටර් රථයක් මිලදී ගත්තා. ඔහුට වාහන පැදවීමේ හැකියාවක් තිබුණත් වාහනයේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව පිළිබඳ විතරම් දැනීමක් නැහැ. දැන් දරුවනේ නිමල් අලුතින් වාහනයක් ගන්නවා.
ගත්තට එයාට වාහනය ගැන ලොකු නොලෙජ් එකක් නැහැ කියලා කියන්නේ. සිම්පල් ඒ. නිමල්ගේ මෝටර් රථයේ ප්‍රධාන පද්ධති හතරක් නම් කරන්න. හරි? ඊට පස්සේ කියනවා ඒ එක එක පද්ධතියෙන් සිදු කරන කාර්යයන් බගින් ලියන්න. හරි. දැන් නිමල්ගේ වාහනයේ තුල තියෙන පද්ධති ගත්තාම අපි දන්නවා මේක තියෙනවා පොතේ මොනවද? සුක්කානම් පද්ධතියක් තියෙනවා. රෝධක පද්ධතියක් තියෙනවා. එන්ජිමක් තියෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ පද්ධතියක් තියෙනවා. අවලම්බන පද්ධතියක් තියෙනවා. ආලෝක නැත්තම් විදුලි පද්ධතියක් තියෙනවා නේද? අපි ලියමු පුතේ පද්ධති කීපයක්. එකක් ලියන්න පුතා ප්‍රාථමික චාලකය. ප්‍රාථමික චාලකය. අපි කීපයක් ලියමුකෝ. එකක් පුතේ ප්‍රාථමික චාලකය. චුට්ට බලාගෙන ඉන්න. ප්‍රාථමික චාලකය. ඊට පස්සේ පුතේ සුක්කානම් පද්ධතිය. හරිද? ඊට පස්සේ පුතේ තිරිංග පද්ධතිය. ඊට පස්සේ පුතේ අවලම්බන පද්ධතිය. ඊට පස්සේ විදුලි පද්ධතිය. අපි ඔයාලට කීපයක් කතා කරමු. අපි හතරක් කතා කරමු. පහක් ඕනේ නැහැ. හතරක් විතර කතා කරමු. ඒ ඇති. හතරක් නිහන්නේ. හරි ලියන්න. ප්‍රාථමික චාලකය. ප්‍රාථමික චාලකය. පුංචි දෙකැලක් ගාලා ලියන්න ඉදිරියෙන්. මෙහෙම ලියන්න. ප්‍රාථමික චාලකය කියලා දාලා ලියන්න. දැන් මෝටර් රථයක ජවය උත්පාදනය කරන ඒකකයයි. මෝටර් රථයක ජවය උත්පාදනය කරන ඒකකයයි. මෝටර් රථයක ජවය උත්පාදනය කරන ඒකකයයි. ජවය උත්පාදනය කරන ඒකකයයි. එය එන්ජිමක් හෝ විදුලි මෝටරයක් හෝ විය හැක. එය එන්ජිමක් හෝ විදුලි මෝටරයක් හෝ විය හැක. විදුලි මෝටරයක් හෝ විය හැක. විදුලි මෝටරයක් හෝ විය හැක. හරි. දෙවැනි කෙනා ලියනවා පුතේ සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය. ලියනවා පුතේ මෙහෙම. ලියනවා. මෝටර් රථයක දිශානතිය පවත්වා ගැනීම. මෝටර් රථයක දිශානතිය පවත්වා ගැනීම. සුක්කානම් පද්ධතිය කාර්ය දිශානතිය පවත්වා ගැනීම. ඊට පස්සේ තිරිංග පද්ධතිය ලියන්න. මෙහෙම ලියන්න. දහවනේ වන වාහනයක වේගය පාලනය කිරීමට හෝ දහවනේ වන වාහනයක වේගය පාලනය කිරීමට හෝ වේගය පාලනය කිරීමට හෝ දහවනේ වන වාහනයක වේගය පාලනය කිරීමට හෝ ක්ෂණිකව නැවැත්වීමට හෝ ක්ෂණිකව නැවැත්වීමට හෝ හෝ වාහනය ස්ථාවරව නවතා තැබීම සඳහා වාහනය ස්ථාවරව නවතා තැබීම සඳහා අවශ්‍ය වේ. නවතා තැබීම සඳහා අවශ්‍ය වේ. තිරිංග පද්ධතිය හරි. ඊට පස්සේ යන අවලම්බන පද්ධතිය. ලියන්න. මාර්ග විෂමතා හේතුවෙන් දහවනියේදී රථයේ ඇතිවන ගැස්සීම් හා කම්පන අවම කිරීමට
අවම කිරීමට හොඳයි. ඇති ඕන තව එකක් ලියන්න. ජව සම්ප්‍රේෂණ නැත්නම් සම්ප්‍රේෂණ පද්ධතිය. තව එකක් ඕන ලියා ගන්නකො සම්ප්‍රේෂණ පද්ධතිය. අවිදුලි පද්ධතිය කියලා කියනනේ අකමැති සම්ප්‍රේෂණ පද්ධතිය. සම්ප්‍රේෂණ පද්ධතිය ලියනකොට තේරෙනවා මෙහෙම. ප්‍රාථමික චාලකය මගින් සම්ප්‍රේෂණ පද්ධතිය කාර්ය ලියන්න. ප්‍රාථමික චාලකය මගින් ඒ කියන්නේ එක්ක එන්ජිමක් නැත්නම් විදුලි මෝටරයක්. හරි. ප්‍රාථමික චාලකය මගින් උත්පාදිත ජවය ප්‍රාථමික චාලකය මගින් උත්පාදිත ජලය මේ ජවය උත්පාදිත ජවය එළවුම් රෝද දක්වා උත්පාදිත ජවය එළවුම් රෝද දක්වා ගෙන යාමට උත්පාදිත ජවය එළවුම් රෝද දක්වා ගෙන යාමට එළවුම් රෝද දක්වා ගෙන යාමට හරි. ඊට පස්සේ කියනවා ඒ කොටසේ පළවෙනි එකේනා තමයි මෝටර රථයක ප්‍රධාන පද්ධති හතර. එක හරි. දෙක එක එක් පද්ධතියෙන් සිදු කරන කාර්යය අපි ඒකත් ලියවනේ එක දෙක දෙන්නම හරි. B වලට එනවා. B වල උදේ පළවෙනි කොටස මෝටර රථයක උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදාගන්නේ කුමක්ද? මෝටර රථයක උෂ්ණත්වය පාලනය කරන්න යොදාගන්නේ මොකක්ද පුතේ? උෂ්ණත්ව පාලක වැල්වය. තර්මොස්ටැට් වැල්වය කියන්නේ අන්න ඒක ලියන්න. උෂ්ණත්ව පාලක වැල්වයයි. යන උෂ්ණත්ව පාලක වැල්වයයි උෂ්ණත්ව පාලක වැල්වයයි. දෙවෙනි කොටස කියනවා රේඩියේටර් සඳහා භාවිතා කරන දියර වර්ගය හඳුන්වන්නේ කුමන නමින්ද කියලා කියනවා. දරුවනේ මොකද්ද නම? එතලීන් ග්ලයිකෝන්. එතලීන් ග්ලයිකෝන් පොප්කෝන් වගේ නෙමේ. එතලීන් ග්ලයිකෝන් වලට 60ක් විතර පොතේ ජලය දාලා හදාගත්ත මිශ්‍රණය තමයි කූලන් ද්‍රාවණය කියන්නේ. හරිද? එතකොට අපෙන් අහන්නේ ඒක කූලන් ගැන මේ අහන්නේ රේඩියට සඳහා භාවිත කරන දියර වර්ගය. ඒ වර්ගය තමයි කූලන්. කූලන් ද්‍රාවණය. කූලන් හදන්නේ එතලීන් ග්ලයිකෝන් වලට 60ක් විතර ජලය දාලා මිශ්‍ර කරගෙන. හරිද? එක ලියන්න පුතා මෙහෙම ලියන්න කූලන් ද්‍රාවණය කියලා ලියන්න. කූලන් කූලන්ට් කූලන්ට් ද්‍රාවණය කියලා ලියන්න. කූලන්ට් ද්‍රාවණය. රයිට්. දරුවෙක් අහනවා අර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදාගන්නේ කුමක්ද කියලා. උෂ්ණත්වය පාලනය කරන්න යොදාගන්නකට සිසිලන පද්ධතිය කියන එකට වඩා හොඳයි උෂ්ණත්ව පාලක වැල්වය. ඒකට වඩා හොඳ නිසා අපි උෂ්ණත්ව පාලක වැල්වයම කියමු. සිසිලන පද්ධතිය කිව්වොත් යම් මට්ටමකට සත්‍යතාවයක් එයාගේ තියෙනවා. නමුත් හොඳම උත්තරේ අපි උෂ්ණත්ව පාලක වැල්වය. ඒකෙන්ම නියෝග කන්ට්‍රෝල් කරන්නේ. ඒ නිසා අපි ඒකම ලියමු. හරි. ඊළඟට මේ අහනවා රේඩියේටර් සඳහා භාවිත කරන දියර වර්ගය. ඔයාලා ලියව කූලන්ට් ද්‍රාවණය කියලා. වරහන් ඇතුළ දාන්න කූලන් කියන්නේ මෙන්න මේක ලියන්න පුතා. එතලීන් ග්ලයිකෝන් මේ වරහන් ඇතුළ දාන්න පුතේ. එතලීන් ග්ලයිකෝන් වල නැත්නම් එතලීන් ග්ලයිකෝන් 60ක් පමණ එතලින් ග්ලයිකෝන් 60ක් පමණ ජලය සමග මිශ්‍ර කිරීමෙන් ජලය සමග මිශ්‍ර කිරීමෙන් ජලය සමග මිශ්‍ර කර ඇත. එතලින් ග්ලයිකෝන් 60ක් පමණ ජලය සමග මිශ්‍ර කර ඇත. ජලය සමග මිශ්‍ර කර ඇත. හරි. ඊට පස්සේ පොතේ කියනවා C කොටස පළවෙනි කෙනා එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියාකරවීම සඳහා සම්ප්‍රේෂණය සඳහා යොදාගන්න ක්‍රම තුනක්. එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියාකරවීම සඳහා යොදාගන්න ක්‍රම තුනක්. එකක් තමයි එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියා කරන්න පුතා භාවිත කරනවා අපි මේ ගියර රෝද භාවිත කරනවා. පටි පාවිච්චි කරනවා, දංවල් පාවිච්චි කරනවා. එක්ක බෙල්ට් එකක් දානවා, එහෙම නැත්නම් දංගල් පාවිච්චි කරන චේන් එකක්, එහෙම නැත්නම් ගියර රෝද භාවිත කරලා අපි දරුවනේ ජවයේ තනකින් තව තැනකට ගෙනියනවා. හොඳම උදාහරණය හිතන්නකො දඟර කඳයි කැමිදන්නයි අතර ජවයේ සම්ප්‍රේෂණය කරද්දී ටයිමින් බෙල්ට් දානවා ටයිමින් චේන් දානවා. සමහර වාහනවල පොතේ ගියර රෝදක් භාවිත කරනවා. හරි කියන්න. ගියර රෝද යෙදීම කාගෙරි දරුවෙකුගේ මං හිතන්නේ මයික් පොන් වෙලා චුට්ටක් බලන්න. හරි. කාගෙරි බලන්න මයික් පොන් වෙලාදී. හරි. පළවෙනි කරලා කියන්න පොතේ ගියර රෝද යෙදීම ගියර රෝද යෙදීම ගියර රෝද යෙදීම. තව එකක් ලියන්න. පටි භාවිතය පටි භාවිතය පටි භාවිතය
පටි භාවිතය තව එකක් ලියන්න දම්වැල් භාවිතය දම්වැල් භාවිතය දම්වැල් භාවිතය දම්වැල් භාවිතය හොඳයි ඊට පස්සේ කියනවා දෙවැනි කොටස නාමාල්ගේ කාර්යයේ ඉදිරිපසින් ඒ කියන්නේ එන්ජිම ආසන්නයෙන් චිරිචිරි ශබ්දයක් ඇහෙනවලු මෙසේ ශබ්දයක් නැගෙන්නේ කුමක් නිසාද දැන් මෝටර් රථයේ දරවණය දහවණය කරද්දී චිරිචිරිකාර ශබ්දයක් ඇහෙනවා ඒ ශබ්දය එන්නේ මොකක් නිසාද කියලා අහනවා චිරිචිරිකාර ශබ්දයක් එන්නේ පුතේ මොකක් හින්දාද ෆෑන් බෙල්ට් එක බුරුල් වුණාම තමයි ඔය චිරිචිරිකාර ශබ්ද එන්නේ ෆෑන් බෙල්ට් එක බුරුල් වුණාම කියන්න පුතේ පංකා පටිය බුරුල් වීම පංකා පටිය බුරුල් වීම කියලා ලියන්න පංකා පටිය බුරුල් වීම පංකා පටිය බුරුල් වීම හරි දීවල පළවෙනි කෙනා දීවල පළවෙනි කෙනා අහනවා මෝටර් රථයක එන්ජිම තියෙන්න පුළුවන් ස්ථාන තුනක් පුතා මෝටර් රථයක එන්ජිම තියෙන්න පුළුවන් ස්ථාන තුනක් එකක් තමයි පුතේ මෝටර් වාහනයක ඉදිරිපස එන්ජිම තියෙන්න පුළුවන් එන්ජිම ඉස්සරහින් තියෙන වාහනේ තියෙනවනේ ඒ වගේම පිටුපසින් තියෙන්න පුළුවන් ඒ වගේම මෝටර් වාහනේ මැද එන්ජිම තියෙන්න පුළුවන් අහන්නේ එන්ජිම තියෙන්න පුළුවන් ස්ථාන තුනක් ලියන්න පුතේ එන්ජිම පිහිටන්න පුළුවන් ස්ථාන තුනක් ලියන්න පළවෙනි එකට ලියන්න වාහනයේ ඉදිරිපස ලියන්න එකක් වාහනයේ ඉදිරිපස යටි යට ලියන්නකෝ එකක් ලියන්න වාහනයේ ඉදිරිපස වාහනයේ ඉදිරිපස තියෙන්න පුළුවන් වාහනයේ ඉදිරිපස ඊට පස්සේ වාහනයේ පිටුපස වාහනයේ පිටුපස ඊළඟට වාහනයේ මැද වාහනයේ මැද හරි දෙවෙනි කොටස සිවුරෝ දෙලව මෙහෙම නැත්තම් ෆෝර් වීල් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා අහනවා ෆෝර් වීල් කියන්නේ පුතේ එන්ජිම මගින් ලබා දෙන ජවය රෝද හතරටම ලබා දෙනවා නම් ඒක පුතා ෆෝර් වීල් එතකොට සිංගල් වීල් කියන්නේ දරුවනේ රෝද ඒ කියන්නේ දැන් මෝටර් රථයේ එන්ජිම මගින් ලබා දෙන ජවය රෝද දෙකකට විතරක් දෙනවා නම් ඒක පුතා සිංගල් වීල් එතකොට ඒ කියන්නේ එතන සිංගල් වීල් කියන්නේ තව අදහසක් තියෙනවා සිංගල් වීල් කියනකොට දරුවනේ රෝදවල දැන් අපි සාමාන්‍ය බජාර් භාෂාවෙන් කතා කරන තැන්වල සිංගල් වීල් කියපු ගමන් මේ තනි රෝදයක් කියලා අදහසක් එනවා එතකොට තනි රෝදය කියන්නේ ඔතනදී මේක රෝදයකට ජවය දෙනවා කියන අදහස නෙමෙයි ඔතනදී ඔය සිංගල් වීල් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන්නේ ඔය ලොරිවල එහෙම පිටිපස්සේ රෝද ඩබල් කරලා තියෙනවනම් ඒවා ඩබල් වීල් තනිව තියෙනවනම් සිංගල් වීල් කියලා අපි පදයක් හදාගෙන දෙනවා නමුත් මේ ජව සම්ප්‍රේෂණ පද්ධතිවල එන්ජිමෙන් ලබා දෙන ජවය රෝද හතරටම දෙනවා නම් ඒක ෆෝර් වීල් කියනවා අපි එතනදී එහෙම කතා කරමුකෝ ඒක එහෙම ලියමු කියන්නේ මොකද මෙහෙම මෝටර් රථයක එන්ජිම සරි ෆෝර් වීල් කියන්නේ මොකක්ද කියලා අහනවා කියන්නේ මොකද මෙහෙම එන්ජිම මගින් ලබා දෙන ජවය ඒක සරලව ලියමු එන්ජිම මගින් ලබා දෙන ජවය එන්ජිම මගින් ලබා දෙන ජවය රෝද හතරටම ලබා දීම රෝද හතරටම ලබා දීම මෙහිදී සිදු කරයි රෝද හතරටම ලබා දීම මෙහිදී සිදු කරයි මෙහිදී සිදු කරයි ඊට පස්සේ ඊ කොටස මෝටර් රථයක ක්ලච්ය මගින් සිදු කරන කාර්යය පුතා ක්ලච් එක මගින් කරනවා කාර්යයන් කීපයක් එන්ජිමේ උත්පාදනය කරන ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම සිදු කරන ක්ලච් එක මගින් ඒ වගේම දරුවනේ එන්ජිම සහ ගියර පෙට්ටිය අතර සම්බන්ධය ඇති කිරීම හෝ නැති කිරීම කරන ක්ලච් එක මගින් ගියර තේරීම සඳහා ආධාරකයක් වෙන්නේ ක්ලච් එකමයි. පැහැදිලිද? එහෙනම් අහනවා අපි ක්ලච් එක මගින් කරන කාර්යයන්. ලියන්න පොතේ ක්ලච් එකෙන් කරන කාර්යයන් ටික එහෙම ලියන්න. එන්ජිම මගින් ලබා දෙන ජවය එන්ජිම මගින් ලබා දෙන ජවය ක්‍රමානුකූලව එන්ජිම මගින් ලබා දෙන ජවය ක්‍රමානුකූලව එන්ජිම මගින් ලබා දෙන ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම එන්ජිම මගින් ලබා දෙන ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම ගියර පෙට්ටියට ලබා දීම ඔන්න එකක් තව එකක් ලියන්න තව එකක් ලියන්න අවශ්‍යතාවය අනුව එන්ජිම හා ගියර පෙට්ටිය අවශ්‍යතාවය අනුව එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය
ඇති හෝ නැති කිරීම. ඇති හෝ නැති කිරීම. එංජි මහා ගිරවේටි අතර සම්බන්ධය ඇති හෝ නැති කිරීම. ඇති හෝ නැති කිරීම. ඇති හෝ නැති කිරීම. හරි. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. ගියර තේරි නැත්නම් මේව ලියන්න. ඔව් ගියර තේරීම සඳහා ඔකට පච්චක වාකරණය ගියර යෙදීම කරන්න. එනිස ලියන්න. ගියර තේරීම සඳහා ආධාර වීම. ගියර තේරීම සඳහා ආධාර වීම. ආධාර වීම. හරි. වාහනයක සිදුවන ගැස්සීම අවම කර ගැනීම සඳහා යොදා ගන්න උපාංග තුනක්. වාහනයක ගැස්සීම අවම කරන්න එක්ක දුනු දානවා. දුනු යදනවා. දුනු යෙදීම. හරිද? ඊට පස්සේ පොතේ කම්පන වාරට යොදනවා. ඒ වගේම රෝද යොදනවා. හරි? එහෙම නැත්නම් ව්‍යාවර්ත දණ්ඩක් ටෝෂන් බාර් එකක් බෙදා ගන්නත් පුළුවන් පොතේ. ලියන පොතේ. යන්න දුනු යෙදීම දුනු යෙදීම දුනු යෙදීම ඊළඟට කම්පන වාරක යෙදීම කම්පන වාරක යෙදීම කම්පන වාරක යෙදීම ඊළඟට රෝද යෙදීම රෝද යෙදීම රෝද යෙදීම හරි ඊට පස්සේ පොතේ කියනවා ජීවල පළවෙනි කෙනා එන්ජිමක කාර්යක්ෂමතාව වැඩි වීමට බලපාන සාධක දෙකක්. එන්ජිමක කාර්යක්ෂමතාව වැඩි වෙන බලපාන සාධක එකක් තමයි පුදේ පිස්ටන් වලලු ගෙවිලා පිස්ටන් වලලු කැඩිලා පෙරහන් අපවිත්‍ර වෙලා එහෙම නැත්නම් දරුවනේ ගෑස්කට් ඩැමේජ් වෙලා ඔය වගේ දේවල් තමයි එන්ජිමක ජවය අඩු වෙන්න බලපාන්නේ නැත්නම් කාර්යක්ෂමතාව වැඩි වෙන්න බලපාන්නේ. හරිද? අප වයි කාගෙන් මයික් එකක් කොන්නලා බලන්න. කාගෙන් නදෙනත් මයික් එකක් කොන්නලාදී බලන්න. හරි. කාර්යක්ෂමතාව පොදේ අඩු වෙන්න බලපාන සාධක ලියන පොදේ කීපයක් ලියන්න. පෙරහන් පෙරහන් හෝ වායු ශෝධක පෙරහන් හෝ වායු ශෝධක අවහිර වීම ලියන්න. ලියන නැත්තම් පොදේ පෙරහන් හෝ වායු ශෝධක අවහිර වීම පෙරහන් හෝ වායු ශෝධක අවහිර වීම පෙරහන් හෝ වායු ශෝධක අවහිර වීම. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ගෑස්කට් පළුදු වීම ගෑස්කට් පළුදු වීම ගෑස්කට් පළුදු වීම. තව කෙනෙක් ලියන්න නිසි ආකාරයේද සේවා නොකිරීම නිසි ආකාරයේද සේවා නොකිරීම නිසි ආකාරයේද සේවා නොකිරීම. තව එකක් පිස්ටන් වලලු තව එකක් පිස්ටන් වලලු ගෙවි යාම හෝ කැඩී යාම පිස්ටන් වලලු ගෙවි යාම හෝ කැඩී යාම ගෙවි යාම හෝ කැඩී යාම. හරි. ඊට පස්සේ පොතේ දෙවෙනි කොටස කියනවා පෙට්‍රල් ඉන්ධන දැවීමෙන් තාප ශක්තිය ලබා ගැනීමේදී ඇතිවන රසායනික ක්‍රියාවලිය දක්වන්න කියලා කියනවා. පොතේ දැන් අපි මේ රසායනික ක්‍රියාවදාන මෙහෙම. පෙට්‍රල් වලට වාතය එකතු වෙද්දී පෙට්‍රල් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන්. වාතය කියන්නේ දරුවනේ ඔක්සිජන් සහ නයිට්‍රජන්. O2 N2 එකතුවක් තියෙන මෙතන. හරිද? ඊට පස්සේ මෙතනින් පිට වෙනවා පොතේ ඉන්ධන දහණය වෙද්දී නයිට්‍රජන් පිට වෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ වගේම ජල වාෂ්ප. ඒ වගේම තාපය. නයිට්‍රජන් කියන්නේ N2 carbon dioxide CO2 ජල වාෂ්ප H2O තාපය ඩෙල්ටා මෙයා පිට වෙනවා. හරි. ඔන්න පුතේ රසායනික ප්‍රතික්‍රියාව. ටක් දාලා නොට් කරන්න බලන්න. ඉක්පා කරන්න බලන්න. ඉක්පා කරලා ගන්න බලන්න. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න ඉක්මනින්ම.
හරි ඉවර දෝදේ. තාම එක ලියනවාද පුතේ? බලන්න මට කියන්න. පසන් ඖෂධ වැඩි ඉවරද පුතේ? තව යනවාද? රංජිත් අමරවීර බලන්න පුතේ වැඩි ඉවරද? රික්මී ඉවර නම් මට කියන්න පුතාලා. නෙවන් මී චින්තා බලන්න. හසිනි නැද්දද පන්තියේ? හසිනි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බලන්න. රයිට් හරි වැඩි ඉවරයි කියලා කියනවා. මදුකලගේ වැඩි ඉවරද? මදුක පොඩ්ඩක් බලන්න. මේනක වැඩි ඉවර නම් කියන්න. අපි පින්නවල මිතුනි ඉන්නව නේද? ඇවිල්ලා හරි බලන්න ඉවර නම් කියන්න වැඩි ටික. හරි මම එක්කෝට කමන්න නැද්ද බෝඩ් එක? හරි මං හිතන වැඩි ඉවරයි නේද මොකක් අයගේ බෝඩ් එක මකන්න නැහැ. හරි රයිට් ඔන්න පුතේ එතනින් තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි මොකද දෙයන්නේ කියලා දැන් හතරවෙනි ප්‍රශ්නෙට. හරි නිෂ්පාදන තාක්ෂණ වේදේ ගාන පොතරට දෙන්නේ හතරවෙනි ගාන නේද? හරි හොඳයි අපි බලමු පුතේ හතරවෙනි ප්‍රශ්නේ. ලෝහ තහඩුවලින් බහන නිපදවද්දී විවිධාකාර හැඩ ගැන්වීම් වලට භාජනය කරනවා. ඔබ දන්නා එවැනි හැඩ ගැන්වීම් තුනක් නම් කරන්න කියලා කියනවා. හරි පුතේ දැන් මට කියන්න හැඩ ගැන්වීම් ටිකක් කියන්න මට බලන්න. දැන් හැඩ ගැන්වීම් ගැන කතා කරනකොට අපිට අවධානය යොමු කරන්න වෙනවා පුතේ කීපයක්. දැන් අපි කරනවා මෙහෙම. දැන් නමනවා, තලනවා, බොකු හැඩය ගන්වනවා, ඒ වගේම කේතු ආකාරයට හැඩ නමනවා. දැන් ඔය වගේ දේවල් කරනවානේ අපි. දැන් හැඩ ගන්වන්න දැන් තහඩුවක් ගන්නකොට තහඩුවක් ගත්තාම වාටි නමනවා, තලනවා, බොකු හැඩය හදනවා, ඔය වගේ වැඩ ගොඩක් කරනවානේ. ඔන්න ඔය වගේ ටිකක් ඔය අපෙන් ආන්නේ. අපි ලියමු. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නයේ ඒ කොටසේ පළවෙනි කෙනාට ලෝහ තහඩු වලින් බහන්න නිපදවද්දී කරන හැඩ ගැන්වීම් ටිකක් ලියන්න පොතේ යටි ඉහළට. නැවීම කීපය කියන පුතා. නැවීම, නැවීම, බොකු ගැසීම, බොකු ගැසීම, බොකු ඇදීම නෙමෙයි ඈ, බොකු අදිනවා කියන වෙන එකක්. හරි එතකොට අපි කියපු දේ මොනවද? නැවීම, බොකු ගැසීම, ඒ වගේම පුතේ තව කියන්න වට හැඩ ගැන්වීම. වටේට හැඩය හදනවා, පණිට්ටුවක් වගේ එකක් ගැන හිතන්නකො. වට හැඩ ගැන්වීම ඔය වගේ දේවල්. ඊට පස්සේ කියනවා ඉහත නම් කළ හැඩ ගැන්වීම් සඳහා භාවිතා කරන උපකරණ තුනක්. පුතේ මේ කියන දේවල් වලට අපි ගන්නවා මිටියක් ගන්නවා, ඒ වගේම පුතේ වැලි කොට්ට ගන්නවා, වල කොටයක් ගන්නවා, සට්ටම් පාවිච්චි කරනවා. පැහැදිලිද? හරි ලියන්න පුතේ කීපයක්. භාවිතා කරන උපකරණ ලියන්න පුතේ. බෝලපෙති මිටිය, බෝලපෙති මිටිය, ඒ වගේම පුතේ අපි පාවිච්චි කරනවා මෘදු මිටිය, මෘදු මිටිය, ඒ වගේම සට්ටම්. සට්ටම් තට්ටම් නෙමේ, තයන්න දාපු ගමන් තට්ටම් කියන්නේ පුතේ මොකක්ද? පස් පිටිපස්සේ වාඩි වෙනකොටද තට්ටම් කියන්නේ ඒක. තට්ටම් නෙමේ මේ, මම කියන සට්ටම් සයන්න සට්ටම්. තව ලියන්න පුතේ වල කොටය, වල කොටය, වල කොටය, ඔය වගේ දේවල්. හරි ඊට පස්සේ දෙක හරි තුන කිසේ පැත්තන්ව භාවිතා කරන මිටි වර්ග දෙකක් නම් කර ඒවායේ භාවිතයන්. කිසේ පෙත්තන්ව පාවිච්චි කරන මිටි මොනවද පුතේ? මිටි එකක් තමයි පුතේ අපි ගන්නවා, බෝල පෙති මිටි. තව එකක් හරස් පෙති මිටි. තව එකක් කෙලින් පෙති මිටි. ඔන්න පුතේ මිටි වර්ග තුන, බෝල පෙති මිටි, හරස් පෙති මිටි සහ කෙලින් පෙති මිටි ඇති. ලියන්න පුතේ එකින් එක ලියමු. භාවිතයක් අහනවා ලියන්න පුතේ. මුලින්ම බෝල පෙති මිටි, බෝල පෙති මිටි, බෝල පෙති මිටි ලියන්න පුතේ. මෙහෙම පුංචි කෑල්ලක් ගහලා ලියන්න. ලියන්න ලෝහ තහඩු, ලෝහ තහඩු, ලෝහ තහඩු හා ලෝහ තහඩු හා ලෝහ දඬු, ලෝහ තහඩු හා ලෝහ දඬු, ලෝහ දඬු හැඩ නවා ගැනීමට, හැඩ නවා ගැනීමට, හැඩ නවා ගැනීමට. අන්න බෝල පෙති මිටි යොදා ගන්න විදිය. දෙවෙනි කෙනා ලියන්න පුතේ හරස් පෙති මිටිය. දෙවෙනි කෙනා ලියන්න පුතේ හරස් පෙති මිටිය, හරස් පෙති මිටිය.
තේරවදේ හස්පෙන් මිලියන ලෝහ තහඩුවල ඍජු ධාර නැමීමට ලෝහ තහඩුවල ඍජු ධාර නැමීමට ඊට පස්සේ කෙලින් පෙති මිටි කියලා ලියන්න. ඊළඟ කෙනා කෙලින් පෙති මිටි ලියන්න. කෙලින් පෙති මිටි ලියනවා. පටු කාණු තුල මිටියම් කිරීමට. හරි. ඊට පස්සේ කියනවා පුතේ, ලෝහ කොටස් එකට සම්බන්ධ කරද්දී පෑසුම් ක්‍රමවලට වඩා මූට්ටු ක්‍රමවල තියෙන වෙනස. පුතේ දැන් පාස්සන කොට ස්ථිර සම්බන්ධයක්, මූට්ටු කරන කොට ස්ථිර සම්බන්ධයක් නෙමෙයි. එතකොට දරුවනේ පාස්සන කොට ඒ ලෝහ වර්ග ලෝහවල තියෙන දරුවනේ මේ ස්ට්‍රක්චර් එක විදිලා එකම ලෝහයක් බවට පත් වෙනවා. හැබැයි මූට්ටු කරද්දී ලෝහවල තියෙන දැලිස් වලට නැත්තම් ඒ තියෙන අයනික බන්ධන වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. කොටස් දෙක ලෝහ වර්ග දෙක දෙකක් විදිහම තියෙනවා. හරි. එතකොට අපි ලියමු මෙන්න මෙහෙම. අපෙන් අහන්නේ පෑසුම් ක්‍රමවලට වඩා මූට්ටු ක්‍රමවල තියෙන වෙනස. හරි. ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. පෑසුම් ක්‍රමවලට වඩා මූට්ටු ක්‍රමවල තියෙන වෙනස. ලියන්න පුළුවන් මෙහෙම. පෑසුම් ක්‍රමයකදී සිදුවන්නේ රසායනික ක්‍රියාවකි. මූට්ටු කිරීමකදී කිසිදු රසායනික සම්බන්ධයක් නොවීම නිසා ලෝහයේ මූලික ගුණ එලෙසම පවතී. තවද මූට්ටු කිරීමෙන් ලෝහ කොටස් දෙක පහසුවෙන් ගලවා ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ. හරි. දෙවෙනි කොටස අහනකොට මේ සරල අක්කමූට්ටුවක් සකස් කරගන්න විදිය. අක්කමූට්ටුවක් හදාගන්නදී කරන්න පොදේ මෙන්න මෙහෙම මූට්ටුවක්. දැන් මම කියන්නේ මෙහෙම තහඩු දෙකක් අරගෙන මෙහෙමයි කරන්නේ. එක තහඩුවක් මෙහෙම නමනවා. හරිද? මෙහෙම නේද? එක තහඩුවක්. තවත් තහඩුවක් ගන්නවා මෙහෙම. හරිද? ඊළඟ මෙතනින් පුතා මිටියකින් පහර දීලා එක තහඩුවක් අස්සට අනිත් තහඩුව දාලා මිටියකින් පහර දුන්නාම පහර දීලා මෙතන කලපුවාම දරුවනේ වෙන්නේ මෙහෙම මූට්ටුවක් හැදෙන්නේ. මෙහෙම මූට්ටුවක් හැදෙන්නේ. මේකට තමයි කියන්නේ සරල ආක්ක මූට්ටුව කියලා. පැහැදිලිද? වෙන්නේ මේ මූට්ටුව ගැන යහන්නේ. අපි එක ලියන්න කලින් වෙන්නේ මේ රූපය ගන්න පොතට ටක් ගාලා මම එක තහඩුවක් අඳුරු කරන්න එතකොට ඔයාලට මම මේ කියන හදන දේ හොඳට තේරෙයි. තා තහඩු දෙක වෙන වෙනම පැහැදිලිව පේනවනේ ඔයාලට. හරි. ඔය රූපය අඳගන්න කොට ටක් ගාලා කියන්නේ මෙහෙම. රූපය අඳින්න කොට ටක් ගාලා තේරෙනවා. අඳගන්න කොට ටක් ගාලා
හරිනේ. කියන්නේ මෙම සම්බන්ධ කළ යුතු තහඩු දෙක, සම්බන්ධ කළ යුතු තහඩු දෙක, සම්බන්ධ කළ යුතු තහඩු දෙක සලකුණු කර, සම්බන්ධ කළ යුතු තහඩු දෙක සලකුණු කර, සම්බන්ධ කළ යුතු තහඩු දෙක සලකුණු කර, සලකුණු කර තහඩු දෙකේ, තහඩු දෙකේ, තහඩු දෙකේ කෙළවරවල් නවා ගැනීම, තහඩු දෙකේ කෙළවරවල් නවා ගැනීම කළ යුතුය, තහඩු දෙකේ කෙළවරවල් නවා ගැනීම කළ යුතුය, කළ යුතුය, තහඩු දෙකේ කෙළවරවල් නවා ගැනීම කළ යුතුය. මෙහිදී තහඩු දෙක, මෙහිදී තහඩු දෙක, මෙහිදී තහඩු දෙක උඩු හා යටි, මෙහිදී තහඩු දෙක උඩු හා යටි පැති, උඩු හා යටි පැති, එක තහඩු උඩයි යටයි පැති, උඩු හා යටි පැති එකට, උඩු හා යටි පැති, උඩු හා යටි පැති, උඩු හා යටි පැති, එනම් එකට නෙමෙයි එනම් කියලා නේ, උඩු හා යටි පැති, එනම්, එනම් ප්‍රතිවිරුද්ධ, එනම් ප්‍රතිවිරුද්ධ, එනම් ප්‍රතිවිරුද්ධව, එනම් ප්‍රතිවිරුද්ධව නවාගත යුතුය. ඒ කියන්නේ එකක් උඩටදී දැනිටක යටට නියන්නේ, ප්‍රතිවිරුද්ධව නවාගත යුතුය, නවාගත යුතුය, නවාගත යුතුය. නමන ලද තහඩු දෙක, නමන ලද තහඩු දෙක, නමන ලද තහඩු දෙක එකිනෙක තුලට රිංගවා, නමන ලද තහඩු දෙක එකිනෙක තුලට රිංගවා, එකිනෙක තුලට රිංගවා හකු එකිනෙකට, හකු එකිනෙකට, හකු එකිනෙකට හේතු වනසේ, හකු එකිනෙකට හේතු වනසේ පැතලි මිටියකින් තලාගනි, හකු එකිනෙකට හේතු වනසේ පැතලි මිටියකින් තලාගනි, පැතලි මිටියකින් තලාගනි. හරි, තුන්වෙනි කොටස මිලිමීටර් පහක ඝනකම තහඩුවක සිදුරක් විද ගන්නා ආකාරය පියවර වශයෙන් ලියා දක්වන්න. පුතා මිලිමීටර් පහක ඝනකම තහඩුවක් කියලා කියන අපි හිතමුක මෙහෙම තහඩුවක් ඔය තියෙන්නේ, ඔය තහඩුවේ සිදුරු කරන්න ඕන ස්ථානය මුලින්ම අපි සලකුණු කරනවා, සලකුණු කරලා මැදි පොංචියකින් එක සලකුණු කිරීම කරනවා, ඊට තහඩුව දඬු බඬුවක කලම්ප කරනවා, මිලිමීටර් පහක විදුම් කටුවක් වෙදපු බංකු විදුම් යන්ත්‍රය භාවිතා කරලා මේ තහඩුව විද ගන්නවා. එච්චරයි. අඳින්න කොටක් දැරීමේ රූපේ මේ ටක් ගාලා අඳින්නක, මේ අඳ ගන්න කොටක් ගාලා. හරි, ඇඳා ලියනවා, ඇඳලා ඉවරලා මෙන්න මේ පොතේ ලියනවා. සිදුර විදීමට අවශ්‍ය ස්ථානය, සිදුර විදීමට අවශ්‍ය ස්ථානය, සිදුර විදීමට අවශ්‍ය ස්ථානය මැදි පොංචියකින්, මැදි පොංචියකින් සලකුණු කරයි, මැදි පොංචියකින් සලකුණු කරයි, මැදි පොංචියකින් සලකුණු කරයි. යටි ලියන්න, තහඩුව, තහඩුව දඬු අඬුවක කලම්ප කරයි, තහඩුව දඬු අඬුවක කලම්ප කරයි, තහඩුව දඬු අඬුවක කලම්ප කරයි. ඊළඟ කියලා ලියන්න, දඬු අඬුවක කලම්ප කරයි. ඊළඟ කියලා ලියන්න, මිලිමීටර් පහ විදුම් කට්ටක් යෙදු, මිලිමීටර් පහ විදුම් කට්ටක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක්, බංකු විදුම් යන්ත්‍රයක් මගින්, මගින් සිදුර විද ගනි, සිදුර විද ගනි, සිදුර විද ගනි, සිදුර විද ගනි. හරි, සී කොටස දෙනවා. සී කොටස පළවෙනි කෙනා, ලෝහ කොටස් එකිනෙකට බද්ධ කරන්න පුළුවන් ආකාර තුනක්, ලෝහ කොටස් එකිනෙකට බද්ධ කරන්න පුළුවන් පුතේ, ටික් වෙල්ඩින්, මික් වෙල්ඩින්, ලෝහ පෑසීම, එහෙම නැත්නම් දරුවනේ විදුලි චාප පෑසීම, කම්මල් පෑසීම, ඔය වගේ ඕන එකක් අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි, ලියන්න පුතේ. අපිට ලෝහ කොටස් එකිනෙකට බද්ධ කරන්න පුළුවන් ආකාර ලියන්න, නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්.
ලොක කොටස් එකිනෙකට බද්ධ කරන්න පුළුවන් ආකාර කියනකොට වෙල්ඩින් කිරීම කියන එක නම් එක කොටසක් විදිහට අරගෙන තව අපිට කියන්න පුළුවන් මුලක් පොඩියෙන් පෑසීම, ඒ වගේම දැඩි පෑසීම, මෘදු පෑසීම ඔය වගේ දේවල් කියන්න පුළුවන්. අපි ඒක එහෙම කියමු. එතකොට මම පාස්සන ක්‍රම ටික මෙහෙම ලියන්නම්. පාස්සන පුළුවන් ක්‍රම එකක් කියන්න පුතේ වෙල්ඩින් කිරීම. එතකොට මම පොදුවේ කියනවා අය කොටස් සේරම නියෝජනය කරන තනි පදයක් ගත වෙල්ඩින් කිරීම. වෙල්ඩින් කිරීම. ඊට පස්සේ තව කෙනෙක් ලියන්න පුතා මොලොක් පොඩියෙන් පෑසීම. මොලොක් පොඩියෙන් පෑසීම. මොලොක් පොඩියෙන් පෑසීම. ඒ වගේම දරුවනේ දැඩි පොඩියෙන් පෑසීම, එහෙම නැත්නම් දැඩි පෑසීම කිව්වත් හරි, එහෙම නැත්නම් දැඩි පොඩියෙන් පෑසීම, දැඩි පොඩියෙන් පෑසීම හරි. දෙවෙනි කොටස මොලක් පොඩියෙන් පෑසීමේ අවාසි විස්තර කරන්න කියලා කියනවා. හරි දරුවනේ, දැන් අපි මේ අර ඔය මොලක් පොඩියෙන් පාස්සන කොට ඇත්තරම පුතේ ලෝකවල ද්‍රවාංකයට පත්වීම ගැන අපිට දරුවනේ ගැටලුවක් තියෙනවා. දරුවෙක් අහනවා ප්‍රශ්නයක්. රයිට්, හරි පොතේ පරකට මම ඩ්‍රොවින් ෂීට් එක දාන්නම්, ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඩ්‍රොවින් ෂීට් එක ගෲප් එකට දාන්නත් කියලා නම් මම ගෲප් එකට දාන්නම්. දැන් ලබන සතියේ ඩ්‍රොවින් එකක් අපි අඳිමු. එතකොට ඒ ඩ්‍රොවින් එක ඇඳ ගන්න ඕන ෂීට් එකක් දාන්නම් ගෲප් එකට. හරි. රයිට්. අනිත් ඒවා නම් ටිකක් ගොම් ප්‍රශ්න වගේ ටිකක් මේ දහලා තියෙන්නේ. රයිට්, මම ඒකට පොදුකලික උත්තර දාන්නම් පුතේ. හොඳයි. රයිට්, හරි. මං එන්න පොඩි ඊළඟ ප්‍රශ්නෙට. මොලොක් පොඩියෙන් පෑසීමේ අවාසි. පොතේ මොලොක් පොඩියෙන් පාස්සද්දි මේ ඒ මොලොක් පොඩියෙන් පාස්සනකොට මේ අර තද පෑසීම්, ඒ කියන්නේ මේ පෑසීම ශක්තිමත්ම නැහැ. ඒ කියන්නේ පෑසීම මෙතරම් සතුරුදායක නැහැ. සමහර පෑසීම ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ මොලොක් පොඩියෙන් පාස්සනකොට. ඒ වගේම දරුවනේ මේ අර දැඩි උෂ්ණත්ව වලට එච්චර උණුසුම් දෙන්නේ නැහැ. සාමාන්‍ය තුනී තහඩු වලට වගේ තමයි ඔබ කරන්නේ. ලියමුකෝ මෙන්න මෙහෙම, මොලක් පොඩියෙන් පෑසීමේ අවාසි. කියන පුතේ දැඩි උෂ්ණත්ව වලට ඔරොත්තු නොදී. දැඩි උෂ්ණත්ව වලට ඔරොත්තු නොදීම. අපි එහෙම ලියමුකෝ. දැඩි උෂ්ණත්ව වලට ඔරොත්තු නොදීම. දැඩි උෂ්ණත්ව වලට ඔරොත්තු නොදීම. දැඩි උෂ්ණත්ව වලට ඔරොත්තු නොදීම. ඒ වගේම තව එකක් ලියනවා. පෑසුම් මෝට්ටුව. පෑසුම් මෝට්ටුව එතරම් ශක්තිමත් නොවීම. එතරම් ශක්තිමත් නොවීම. එතරම් ශක්තිමත් නොවීම. එතරම් ශක්තිමත් නොවීම. තරග කියන්න. පෑසීම කළ හැකි වන්නේ. පෑසීම කළ හැකි වන්නේ. තුනී තහඩු හා. තුනී තහඩු හා. නැත්තම් තුනී තහඩු හා. කුඩා වැඩ කොටස් සඳහා පමණි. තුනී තහඩු හා කුඩා වැඩ කොටස් සඳහා පමණි. තුනී තහඩු හා කුඩා වැඩ කොටස් සඳහා පමණි. හරි. ඊට පස්සේ විද්‍යුත් චාප වෙල්ලීම සඳහා අවශ්‍ය ආයුධ සහ ආරක්ෂිත වැසුම් ලයිස්තුගත කරන්න. විද්‍යුත් චාප වෙල්ලීමක් සඳහා අවශ්‍ය ආයුධ සහ ආරක්ෂිත වැසුම් ලියන්න පොදේ ආයුධ කියලා ලියන්න. මෙන්න මේ ඕනේ. ආයුධ කියලා දාලා ලියන්න. විද්‍යුත් චාප වෙල්ලීමක් සඳහා අවශ්‍ය ආයුධ ලියන පොදේ. පෑසුම් උපකරණය ගැටි කරලා ලියන්න. පෑසුම් උපකරණය. පෑසුම් උපකරණය. ඉලෙක්ට්‍රෝඩ් අල්ලුව. ඉලෙක්ට්‍රෝඩ් අල්ලුව. භූගත අල්ලුව. භූගත අල්ලුව. භූගත අල්ලුව. කම්බි බුරුසුව. කම්බි බුරුසුව. බොර කැඩීමේ මිටිය. බොර කැඩීමේ මිටිය. ඒ වගේම වැඩ මේසය. වැඩ මේසය. වැඩ මේසය. හරි. ඔන්න අපි අවශ්‍ය ආයුධ ලිව්වා. ඊට පස්සේ ලියන්න ආරක්ෂිත වැසුම් කියලා දාන්න. ආරක්ෂිත වැසුම්. ආරක්ෂිත වැසුම් ටිකක් දාන්න. ආරක්ෂිත වැසුම්. කාගෙරි මයික් එකක් ඔන් වෙලා තියෙන චුට්ටක් බලන්න. ආරක්ෂිත වැසුම් ලියන්න. ආරක්ෂිත වැසුම් ලියන්න පුතේ. ආරක්ෂිත ඇස් ආවරණ. ආරක්ෂිත ඇස් ආවරණ. ආරක්ෂිත ඇස් ආවරණ. ඒ වගේම ආරක්ෂිත හෙල්මට.
ආරක්ෂිත හෙල්මට, ඒ වගේම ආරක්ෂක අත්ආවරණ, ආරක්ෂක අත්ආවරණ, ආරක්ෂක සපත්තු, ආරක්ෂක සපත්තු, ඔය වගේ අය. හරි. වෙල්ඩින් කරද්දී සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රැක ගැනීම සඳහා අනුගමනය කරන්නට ඕන ක්‍රියාපටිපාටි විස්තර කරන්න. පොතා වෙල්ඩින් කරද්දී අපි සෞඛ්‍ය ආරක්ෂාව වැඩි දියුණු කරගන්න මොකද කරන්නේ? එකක් තමයි අපි පාස්වනකොට පොතේ ඇස් ආවරණ පළඳින්නට ඕන. හරිද? එකක් ඔන්න. ඊළඟට දරුවනේ පරිවාරක සපත්තු පළඳින්නට ඕන. ආරක්ෂක සපත්තු වලට අමතරව ආරක්ෂක හෙල්මට් දාන්න ඕනේ. නැත්නම් අර ගිනි කුළුඹු වගේ දේවල් විසි වෙලා අනතුරක් වෙන්න පුළුවන්. කියන්නේ මෙන්න මෙහෙම. කියන්නේ මෙහෙම යටි යටට ලියන්න. වෙල්ඩින් කිරීමේදී, වෙල්ඩින් කිරීමේදී ආරක්ෂිත ඇස් ආවරණ, වෙල්ඩින් කිරීමේදී ආරක්ෂිත ඇස් ආවරණ භාවිතා කළ යුතුය. ආරක්ෂිත ඇස් ආවරණ භාවිතා කළ යුතුය. ආරක්ෂිත ඇස් ආවරණ භාවිතා කළ යුතුය. තව එකක් ලියන්න. අත්වැසුම් භාවිතා කළ යුතුය. අත්වැසුම් භාවිතා කළ යුතුය. ඒ වගේම රත් වූ කොටස්, තව එකක් රත් වූ කොටස්, රත් වූ කොටස් පැනීමෙන් වන හානිය, රත් වූ කොටස් පැනීමෙන් වන හානිය වළක්වා ගැනීමට, රත් වූ කොටස් පැනීමෙන් වන හානිය වළක්වා ගැනීමට පාවහන් පැළඳිය යුතුය. පාවහන් පැළඳිය යුතුය. පාවහන් පැළඳිය යුතුය. පාවහන් පැළඳිය යුතුය. ඒවා තව එකක් ලියන්න. සෑම විටම නිසි කල්පනාවෙන් යුතුව, සෑම විටම නිසි කල්පනාවෙන් යුතුව වැඩ කළ යුතුය. නිසි කල්පනාවෙන් යුතුව වැඩ කළ යුතුය. හරි. ඔන්න 7 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. හරි. අවසාන ප්‍රශ්නෙට එනවා. හරි. උදේ කියනවා වාහනයක කාබියුරේටරය මගින් නැති කරන කාර්ය අති මහත් කියලා කියනවා. විවිධ අවස්ථාවලදී කාබියුරේටරයේ ක්‍රියාවලිය ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. ඉන්ධන සහ වාතය අතර ක්‍රියාවලිය සිදුවන්නේ මෙහිදී. පෙට්‍රල් එන්ජිමක කියනවා පුතේ පූර්ණ දහනයක් සඳහා අවශ්‍ය වන වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතය 14.51 කියලා කියන්නේ. ඒක හදාගන්න 14.51 එකක් කියලා කියන්නේ. ලෙස ගණන දෙය ව්‍යවහාරය වන්නේ 15:1 ලෙසයි. පළවෙනි එකනා කියනවා අධික සරු මිශ්‍රණ අනුපාතය කුමක්ද? හරි, අධික සරු මිශ්‍රණ අනුපාතය. හරි, අධික සරු මිශ්‍රණ අනුපාතය කියන්නේ පුතේ පෙට්‍රල් වැඩිපුර දාලා වාතය අඩුපුර දාන කෙනා. ඒ කියන්නේ ඔය අධික සරු මිශ්‍රණ අනුපාතයක් කියන්නේ පුතේ දැන් අර මොනවද, අපි වාහනයක් පිකප් කරලා යනකොට අපි වාහනේ රේස් කරනවා. රේස් කරන අවස්ථාවේදී වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා අපි දන්නවා. පැහැදිලිද? ඒ කියන්නේ ත්වරණ අවස්ථාවේදී ධාවනය වෙන අවස්ථාව තමයි ත්වරණ අවස්ථාව. ත්වරණ අවස්ථාවේ ඉන්ධන වාත මිශ්‍රණ අනුපාතයයි ඔය අහන්නේ. අපෙන් අහන්න දරුවනේ අධික සරු මිශ්‍රණ අනුපාතය තමයි පුතේ විස්තරේ 7:1. අධික සරු මිශ්‍රණ අනුපාතය 7:1. ඒ කියන්නේ පුතේ පෙට්‍රල් කොටස් වාත කොටස් 7කට පෙට්‍රල් කොටස් 1ක් තමයි මෙතනදී පුතේ මිශ්‍ර වෙන්නේ. මේ 7 කියන්නේ වාත, 1 කියන්නේ පෙට්‍රල්. හරිද? වාත පෙට්‍රල් අනුපාතය 7:1 පුතේ. 7:1. 2. අධික සරු මිශ්‍රණයක් අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද? වාහනය පිකප් කරද්දී, ඒ කියන්නේ ඇක්සලරේට් කරද්දී, ඒ වගේම වාහනය පුතේ කන්දක දහවණය කරද්දී, ඒ වගේම දරුවනේ මොනවද බරක් රැගෙන ධාවනය කරද්දී අධික සරු මිශ්‍රණ අපිට ඕන වෙනවා. කියන්නේ කීපයක් පුතේ. කියන්නේ තව එකක් වාහනේ පණ ගන්න අවස්ථාවේදීත් ඕක වෙනවා. කියන්නේ පුතේ මේවා. කියන්නේ අධික සරු මිශ්‍රණ අවශ්‍ය වෙන අවස්ථාව. කියන්නේ එහෙම. කියන්නේ එන්ජිම සිසිල්ව ඇති විට පණ ගන්නවා ගැනීම අපහසු වේ.
මෙවිට ඉතා සරුමිශ්‍රණයක් අවශ්‍ය වේ. මෙවිට ඉතා සරුමිශ්‍රණයක් අවශ්‍ය වේ. මෙවිට ඉතා සරුමිශ්‍රණයක් අවශ්‍ය වේ. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. වාහනයක් ත්වරණය කරන අවස්ථාවක වාහනයක් ත්වරණය කරන අවස්ථාවකද සරු මිශ්‍රණ අවශ්‍ය වේ. සරු මිශ්‍රණ අවශ්‍ය වේ. සරු මිශ්‍රණ අවශ්‍ය වේ. සරු මිශ්‍රණ අවශ්‍ය වේ. හරි. එතකොට දරුවනේ වාහනයක් ත්වරණය කරන අවස්ථාවකදී සරු මිශ්‍රණයක් ඕන වෙනවා. වාහනයක් පණ ගැන්වීම ආරම්භ කරන අවස්ථාවක සරු මිශ්‍රණයක් ඕන වෙනවා. මොකද ඇත්තටම දැන් ඔය සරු මිශ්‍රණයේ අඩු වැඩි වශයෙන් දරුවනේ තියෙන්න පුළුවන් පණ ගන්නවාදී සහ ත්වරණය කරද්දී. හරි. එතකොට අධික සරු මිශ්‍රණියම වැඩිම එක්කෙනා හම්බ වෙන්නේ අපි වාහනයක් පණ ගන්නවාදී. හැබැයි ඇක්සලරේට් කරනකොට ක්ෂණිකව ඇක්සලරේට් කරන්න ගියොත් ඒත් පුතේ අපිට අධික සරු මිශ්‍රණ අවශ්‍ය වෙන අවස්ථා දකින්න පුළුවන්. හරි. දැන් ඔන්න දෙකක් කිව්වා. හරි. තුන්වෙනි කොටස මෝටර් රථයක් පණ ගැන්වීමෙන් පස්සේ දහවණය නොකොට එන්ජිම ක්‍රියාකාරීව තියාගන්නවා. හරි. මෙම අවස්ථාව කාබියුරේටරයේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. පුතේ දැන් මේ කියන්නේ ලැසිඩියුම් අවස්ථාව නේද? ලැසිඩියුම් අවස්ථාව. ලැසිඩියුම් අවස්ථාව කියලා කියන්නේ පුතේ පෙට්‍රල් අඩුවෙන්ම දහවණය කරන අවස්ථාව. කියන්නේ පුතේ මෙන්න මෙහෙම ලැසිඩියුම් අවස්ථාවය කියලා කියන්නේ අනුපාතය කියන ලැසිඩියුම් අවස්ථාවේ වාතයට පෙට්‍රල් 11ට 1යි. ලැසිඩියුම් අවස්ථාවේ අනුපාතය. කියන්නේ මෙහෙම පුතේ කාබියුරේටර් ක්‍රියාවලිය. කියන්නේ පුතේ මෙහෙම මෙවිට වාතය සමග පෙට්‍රල් මෙවිට වාතය සමග පෙට්‍රල් 11ට 1ක 11ට 1ක 11ට 1ක මිශ්‍රණ අනුපාතයක් 11ට 1ක මිශ්‍රණ අනුපාතයක් 11ට 1ක මිශ්‍රණ අනුපාතයක් මිශ්‍රණ අනුපාතයක් අවශ්‍ය වේ. මිශ්‍රණ අනුපාතයක් අවශ්‍ය වේ. මිශ්‍රණ අනුපාතයක් අවශ්‍ය වේ. මෙය ලැසිදියුම ලෙස හඳුන්වයි. ලැසි දියුම ලෙස හඳුන්වයි. ලැසි දියුම ලෙස හඳුන්වයි. මෙහිදී කාබියුරේටරයේ අවකර වැල්වය මෙහිදී කාබියුරේටරයේ අවකර වැල්වය වැසී ඇති අතර අවකර වැල්වය වැසී ඇති අතර වැසී ඇති අතර වැසී ඇති අතර වැසී ඇති අතර අවකර වැල්වය වැසී ඇති අතර වැසී ඇති අතර වැසී ඇති අතර ලැසිදියුම් මාර්ගයක් දිගේ ලැසිදියුම් මාර්ගයක් දිගේ ගලා එන පෙට්‍රල් හා වාතය මිශ්‍රණය පෙට්‍රල් හා වාතය මිශ්‍රණය අවකර කපාටයට පහලින් ප්‍රධාන නලයට යොමු වේ. අවකර කපාටයට පහලින් ප්‍රධාන නලයට යොමු වේ. අනතුරුව එම මිශ්‍රණය
අනතුරු එම මිශ්‍රණය අනතුරු එම මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇදී යයි. අනතුරු එම මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇදී යයි. සිලින්ඩරය තුළට ඇදී යයි. අනතුරු එම මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇදී යයි. හරි. ඊට පස්සේ 4 වෙනි කොටස පෙට්‍රල් උතුරා යාම නිසා කාබියුරේටර වල බහුලව දක්නට ලැබෙන දෝෂයක් ලු. පෙට්‍රල් උතුරා යාම කාබියුරේටර වල බහුලව දක්නට ලැබෙන දෝෂයක් ලු. මීට වලපාන හේතු තුනක් ලියා නවීන වාහනවල මෙම දෝෂය වළක්වා ගැනීමට යොදාගෙනද උපක්‍රම තුනක් දක්වන්න කියලා කියනවා. කාබියුරේටර වල පෙට්‍රල් උතුරා උතුරලා යන හේතු ගත්තට පස්සේ පොතේ එකක් තමයි ඌරු වැල්වේ අධික ලෙස පොතේ ගෙවෙනවා. එතකොට පෙට්‍රල් ඕෆ්ලෝ ගන්නවා. හරිද? ඒ වගේම අපද්‍රව්‍ය ඉර වුණාම, ඒ වගේම කූරු වැල්වේ ඉර වුණාම, ඔය වගේ දේවල් තමයි දෝෂ. හරි? අපි ඊට පස්සේ ඉතිරි ටික පස්සේ ලියමු. ඒ කියන්නේ දෝෂ වළක්වා ගන්න යොදා ගන්න ක්‍රියාවලිය පස්සේ ලියමු. මුලින්ම ලියමු හේතු. කියන්නේ හේතු කියලා ලියන්න. හේතු. හේතු. හේතු ලියන උදේ කූරු කපාටය, කූරු කපාටය අධික ලෙස ගෙවීම. ඒ කියන්නේ කූරු වැල්වේ කියන එකයි. කූරු කපාටය අධික ලෙස ගෙවීම. කූරු කපාටය අධික ලෙස ගෙවීම. ඒ කියන්නේ කාබියුරේටරේ තියෙනනේ කූරු කපාටයක්, කූරු වැල්වයක්, ඒක අධික ලෙස ගෙවිලා. ඊළඟට ලියනවා කූරු වැල්වය සිරවීම. කූරු වැල්වය සිරවීම. කූරු වැල්වය සිරවීම. තව එකක් ලියනවා කූරු වැල්වයේ, කූරු වැල්වයේ අපද්‍රව්‍යය සිරවීම. ඌරු වැල්වේ අපද්‍රව්‍ය සිරවීම. ඌරු වැල්වේ අපද්‍රව්‍ය සිරවීම. ඒ වගේම තව වෙන්න පුළුවන්. පෙට්‍රල් උතුරලා යන පුළුවන් තවත් එකක් තමයි තව ලියන්න. ඉපිල්ල සිදුරු වීම. ඉපිල්ල සිදුරු වීම. ඉපිල්ල සිදුරු වීම. හරි. ඊට පස්සේ කියනවා මෙම දෝෂ වළක්වා ගැනීමට යොදාගෙන තියෙන උපක්‍රමය. මෙම දෝෂ වළක්වා ගැනීමට යොදාගෙන තියෙන උපක්‍රමය තමයි පොතේ නවීන වාහනවල අර පෙට්‍රල් විදුම් ක්‍රමයක් තියෙන පොතේ. එතකොට කාබියුරේටරයක් නැහැ. හරි? ඒක තමයි හේතුව. හරි? එතකොට විදුම් පෙට්‍රල් විදුම් ක්‍රමයක් තියෙන නිසා තමයි දරුවනේ පෙට්‍රල් ටික ඕෆ් ෆ්ලෝ ගහන්න නැතුව තියෙන්නේ. කාබියුරේටර වල දෝෂ තියෙනවා නේද? දෝෂ නැහැ. මේ වගේ ලියන්න මෙන්න මෙහෙම යටින් දැන් ලියන්න. නවීන වාහනවල right. සර් දෙවෙනි හේතුව කියන්නකෝ ආයෙ සැරයක් කියලා කියනවා. ලියාගන්න බැරුණාද දෙවෙනි හේතුව? දෙවෙනි හේතුව කියලා කියන්නේ රයිට් පෙට්‍රල් අර ලීක් වෙන සීන් එකේ මම කිව්වේ දෙවෙනි හේතුව ලියනකොට ඌරු වැල්වේ හිරවීම කියලා කිව්වේ මම. ඌරු වැල්වේ හිරවීම. ඌරු වැල්වේ හිරවීම. ඔන්න චතුර ලියාගන්න. ඌරු වැල්වේ හිරවීම. හරි. ඊට පස්සේ දරුවනේ මේ මොනවද මේ දෝෂය වළක්වා ගැනීමට යොදාගෙන තියෙන උපක්‍රමය ලියන්න පොතේ මෙන්න මෙහෙම ලියන්න පොතේ නවීන වාහනවල පෙට්‍රල් විදුම් පද්ධති ක්‍රමය. නවීන වාහනවල පෙට්‍රල් විදුම් පද්ධති ක්‍රමය යොදා ගනි. නවීන වාහනවල පෙට්‍රල් විදුම් පද්ධති ක්‍රමය යොදා ගනි. යොදා ගනි. යොදා ගනි. යොදා ගනි. මෙහිදී සිදුවන්නේ, මෙහිදී සිදුවන්නේ, මෙහිදී සිදුවන්නේ, මෙහිදී සිදුවන්නේ චූෂණ කපාට තව්වට, මෙහිදී සිදුවන්නේ චූෂණ කපාට තව්වට, චූෂණ කපාට තව්වට පෙට්‍රල් විදීමයි. චූෂණ කපාට තව්වට පෙට්‍රල් විදීමයි. හරි. එයාට B කොටස දෙනවා. රෝධක ප්‍රධාන වශයෙන් වර්ග කීයද? ඒ මොනවාද කියලා අහනවා. හරි. දරුවනේ වර්ග දෙකයි. එකක් තමයි දරුවනේ රෝධක වර්ග දෙක. දැන් මේක විවිධ වර්ග ආදාසකින් ලියන්න පුළුවන්. එතකොට තැටි රෝධක සහ බඳ රෝධක අතර වෙනස අහන නිසා මේ අහනවා ඇත්තේ වර්ග දෙක තැටි රෝධක සහ බඳ රෝධක වෙන්නේ නැති කියලා අපිට කෙලින්ම කතාවට ගන්න පුළුවන්. අහන්නේ ඒක තමයි. රෝධ වර්ග දෙක වර්ග කීයද? දෙක දෙකයි. ලියන්න දෙකයි. ඒවා මොනවද? ඔබ සම කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් මෙහෙම. මොනවද? වායු තිරංග පද්ධතිය, ද්‍රව තිරංග පද්ධතිය, යාන්ත්‍රික තිරංග පද්ධතිය කියලා තිරංග පද්ධති විදිහට ලියන්නත් පුළුවන්. මෙතනදී රෝ දෙක ප්‍රධාන, රෝ දෙක පද්ධති නෙමෙයි අහන්නේ, රෝ දෙක අහන්නේ. ඒ නිසා ලියන්න ආකාර දෙකකි. එකක් ලියන පොතේ තැටි රෝ දෙක, අනිත් එක ලියන බඳ රෝ දෙක. එක්කෙනෙක් ලියන්නේ තැටි රෝ දෙක, අනිත් එක්කෙනා ලියන පොතේ බඳ රෝ දෙක.
එකක් පැටි රෝදක අනිත් එක බඳ රෝදක. හරි. දෙවෙනි කොටස කියනවා බඳ රෝදක සහ තැටි රෝදක අතර වෙනස පැහැදිලි කරන්න කියලා කියනවා. හරිද? තැටි රෝදක සහ බඳ රෝදක අතර වෙනස. පොතේ දැන් තැටි රෝදක සහ බඳ රෝදක අතර වෙනස පැහැදිලි කරන්න කිව්වට පස්සේ තැටි රෝදක එකයි බඳ රෝදක එකයි ස්ට්‍රක්චර් එක ඇඳලා දැම්මනම් ලස්සනට පිළිතුර පැහැදිලි වෙනවා. හරි, ඒ නිසා අපි පහුගිය දවසකට මේක අඳා මතකයි තැටි රෝදක සහ බඳ රෝදක අතර දරුවනේ වෙනස දරුවනේ අපි දෙලිමම සටහනකින් ඇඳලා දක්වමු. එතකොට ඒක දරුවනේ වඩා හොඳ වෙයි. පුළුවන් කටින් හැදින පටන් ගමු. පුළුවන් කටින් ඇඳගෙන යන්න. පුළුවන්කට ඇඳගෙන යන්න. මේ තියන්නේ බඳ රෝදක. බඳ රෝදක වල මේ තියන්නේ රෝද සිලින්ඩරය. රෝද සිලින්ඩරය. මේ තියන්නේ බ්‍රේක් ලයිනර්. දෙකත් මේවා තියෙනවා. මේ තියෙන ලයිනර්. ඒ කියන්නේ රෝදක පළු. මේ තියෙන්නේ ඇඩ්ජස්ටරය. එහෙම නැත්නම් සීරු මාරු කරණය. මම ඇඩ්ජස්ටරය කියලා ලියන්නම්. ඇඩ්ජස්ටරය. හරි. මේ තියෙන්නේ මිදුම් දුනු. මිදුම් දුනු. මෙයා එක්කෙනෙක්. මෙයා එක්කෙනෙක්. හරිද? ඔන්න බඳ රෝදක පද්ධතියක මම කොටස් ටික ලකුණු කළා. ඔය වගේමයි පුතේ තැටි රෝදක පද්ධතියකත් ඔයාලා කොටස් ටික ලකුණු කරන්න. තැටි රෝදක පද්ධතියක්. තැටි රෝදක පද්ධතියක් ගත්තට පස්සේ අපි දකිනවා මෙහෙම. මෙහෙම ගත්තාම මේ තියෙන තැටි රෝදක මෙයාට කියනවා තැටිය. ඩිස්ක් එක මෙයාට කියනවා කැලිපරය. මෙයා කැලිපරය. මෙයා මෙතෙන්ට අපි කියනවා පිස්ටනය. මේක පිස්ටන් එකක්. පිස්ටන් එක මෙයාට කියනවා තිරින්ද පෝරු. තිරිංග පෝරු. අපෙන් අහන්නේ පොතේ තැටි රෝදක සහ බඳ රෝදක අතර වෙනස ඔන්න ඔය දෙක රූප සරාංග විදිහට පොතේ ඇඳලා කොටස් ටික ලකුණු කරනවා නම් ඒකත් දරුවනේ හොඳ උත්තරයක් වෙනවා. ඔය දෙන්න අතර තියෙන වෙනස පිළිබඳව දරුවනේ අදහසක් දෙන තැනට. හරි. ටක් දාලා බලන්න. පොඩික නෝට් කරන්න බලන්න පොතේ. හරි, පොන්තල ඉවර කරන්න බලන්න.
හරි ඉක්මනින් නොට් කරන්න. හරි තව මේක අඳින සටහන් කරන ඉන්න චුට්ටක් කියන බලන්න. හරි මම ක්ලියර් කරනු. හරි වැඩි වැඩ කරන කියන කට්ටිය හොඳයි ඉක්මන් කළ උත්සාහ කරන ගන්න. හරි මම හිතන ඉවරයි. ඊට පස්සේ පොතේ කියනවා තුන්වෙනි කොටස ABS රෝධක ක්‍රමයේ සුවිශේෂතා හතරක් සඳහන් කර ඒවා විස්තර කරන්න. ABS ක්‍රමයේ තියෙන සුවිශේෂතා දැන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි එතනදී ABS ක්‍රමයේ තියෙන සුවිශේෂතා හතර පමණක් නෝට් කරමු. කියනකෝ මෙන්න මෙහෙම සුවිශේෂතා හතර. කියනකොට මෙහෙම අන්තරාදායක ලිස්සායාම පාලනය කිරීම නැත්නම් පාලනය වීම. අන්තරාදායක ලිස්සායාම පාලනය වීම. අන්තරාදායක ලිස්සායාම පාලනය වීම. අන්තරාදායක ලිස්සායාම පාලනය වීම. අන්තරාදායක ලිස්සායාම පාලනය වීම. තව එකක් ලියන්න. රෝධක අවස්ථාවේදී සුක්කානම ඔස්සේ රෝධක අවස්ථාවේදී සුක්කානම ඔස්සේ රථය හැරවීමේ පහසුව. රෝධක අවස්ථාවේදී සුක්කානම ඔස්සේ රථය හැරවීමේ පහසුව. රථය හැරවීමේ පහසුව. ඊට පස්සේ නැවතුම් දුර අඩුවීම. නැවතුම් දුර අඩුවීම. නැවතුම් දුර අඩුවීම. ඊළඟට ටයරවල ගෙවීම ක්‍රමවත් වීම. ටයරවල ගෙවීම ක්‍රමවත් වීම. හරි. කුඩා මෝටර් රථ හිමියෙක් ඔහුගේ මෝටර රථයේ තිබූ ටයර් ඉවත් කර ඊට වඩා වැඩි අරයකින් සහ වැඩි පළලකින් යුක්ත ටයර් යොදනවා. මේ නිසා ඔහුට සිදු වූයේ වාසියක්ද අවාසියක්ද? පොදේ ටයර්වල පළල වැඩි කරපු ගමන් පාරේ බදන බලය වැඩි වෙනවා. පළල වැඩි වෙච්ච ගමන් ටයර් එක පොරවත් එක්ක බදන බලය වැඩි වෙනවා. බදන බලය වැඩි වෙද්දී ඒ බලයට ඔරොත්තු දෙන්න එන්ජිම මගින් වැඩි ජවයක් දෙන්න ඕනේ. එතන එන්ජිමේ ජවය වැඩි කරන්න ඉන්ධන වැඩි කර පුච්චන්න ඕනේ. එතකොට දරුවනේ ආර්ථික වශයෙන් අවාසි වාහනේ තෙල් මිච්චන වැඩි පාඩුවක් වෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. ඒක සරල දෙයක් නේ. ලියන්න ඕනේ මෙහෙම. ලියන්න. ලියන්න. රෝදවල පළල වැඩි කිරීමෙන් රෝදවල පළල වැඩි කිරීමෙන් රෝදවල පළල වැඩි කිරීමෙන් ඒවා පාර සමග ඒවා පාර සමග බදන බලය ඒවා පාර සමග බදන බලය පාර සමග බදන බලය වැඩි වී වැඩි වේ වැඩි වේ වැඩි වේ වැඩි වේ එවිට එවිට රෝදය එවිට රෝදය ඉදිරියට තල්ලුවීම සඳහා එවිට රෝදය ඉදිරියට තල්ලුවීම සඳහා එවිට රෝදේ ඉදිරියට තල්ලවීම සඳහා වැඩි ජවයක් එවිට රෝදේ ඉදිරියට තල්ලවීම සඳහා වැඩි ජවයක් යෙදිය යුතු අතර එන්ජිම මගින්
එම අමතර බලය එන්ජිම මගින් එම අමතර බලය යෙදීමේදී එන්ජිම මගින් එම අමතර බලය යෙදීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කළ යුතු වේ. දහනය කළ යුතු වේ. එය අවාසියකි. එය අවාසියකි. සීවල පළවෙනි කොටස. පිටුපස රෝද මගින් දහවණය කරන මෝටර් රථයක සම්ප්‍රේෂණ පද්ධතිය රූප සටහනක් අඳින්ද කියලා කියනවා. සම්ප්‍රේෂණ පද්ධතිය රූප සටහනක්. වෙන්න පුතා එන්ජිම. හරිද? එන්ජිම වෙන්න. වෙන්න තියනවා පුතේ ක්ලච් එක. හරි? එන්ජිම හරි ක්ලච් එක හරි. එතකොට මෙතන තියනවා පුතා ගියර පෙට්ටිය. හරිද? ඊට පස්සේ මෙතන තියනවා අවර පෙති කඳ. මෙතන තියෙනවා ආන්තරය. මේ තැන් දෙකේ අක්ෂ දඬු. මෙතන තියෙනවා පොතේ රෝද. ඔන්න දරුවනේ සම්බන්ධතාවය. හරි. මෙයා අංක එක. මේකට අපි කියනවා පුතා එන්ජිම කියලා. අංක දාන්න තුලිය මොකද නැත්තම්? එන්ජිම. මේකට කියනවා පුතේ ක්ලචය. මෙයාට කියනවා ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය. මෙයාට කියනවා අවරපෙති කඳ. අවරපෙති කඳ මේ අපි දන්න දේවල්නේ. මෙයාට කියනවා ආන්තරය. මේවට කියනවා අපතේ අක්ෂ දඬු. මෙතනත් තියෙනවා අක්ෂ දඬුක්, මෙතනත් තියෙනවා. එච්චරයි. එන්ජිම, ක්ලචය, අවර පෙතිකඳ, ආන්තරය, අක්ෂ දඬු. හරි. රයිට්. ටැග් බල එක නෝට් කරගන්න. හරි. ඉක්මනින් අදගන්න, අදගන්න තියා ඉන්නවා නම්. ඉක්මන් කරලා ගන්න. පංකල ඉවර කරමු අපි. හරි ඉක්මන් කරන්න. ඉවරද මේක තව අඳිනවද? හරි. බැටරියක මූඩියෙන් කරන කාර්යය සහ මූඩිය මත සිදුරක් තැබීමට හේතුව. පුතේ බැටරියක මූඩියෙන් කරන කාර්යය තමයි බැටරියක කෝෂ ගන්න හඳුනා ගන්න පුළුවන්. හරිද? බැටරියක මූඩියෙන් කරන කාර්යය තමයි බැටරියක කෝෂ මේ කෝෂ ගන්න හඳුනා ගන්න පුළුවන්. එතන මූඩියක් මත සිදුරක් තියන්න හේතුව තමයි බැටරියේ කෝෂ ඇතුළත සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා. ඒ නිසා ඇති වෙනවා විශේෂම වායු බුබුළු ඇති වෙන්න පුළුවන්. ඒවා වැඩිපුර කෝෂ තුළ තිබුණොත් කෝෂ සම්පූර්ණයෙන්ම සීල් වෙලා තිබුණොත් යම් ආකාරයකින් පීඩනය වැඩි වෙලා පුපුරන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි කෝෂ වල වහන මුඩි මත පුංචි සිදුරක් තියලා තියෙන්නේ. හරි. ලියන්න බෙන්න මෙහෙම ලියන්න පුතේ. මූඩි සංඛ්‍යාව මගින් මූඩි සංඛ්‍යාව මගින් බැටරියේ කෝෂ ගණන මූඩි සංඛ්‍යාව මගින් බැටරියේ කෝෂ ගණන දැනගත හැකිය. බැටරියේ කෝෂ ගණන දැනගත හැකිය. කෝෂ ගණන දැනගත හැකිය. යටිලියන්නේ බැටරිය තුළ සිදුවන
බැටරිය තුළ සිදුවන රසායනික ක්‍රියාවලියවලදී නැත්නම් රසායනික ක්‍රියාවලියේදී බැටරිය තුළ සිදුවන රසායනික ක්‍රියාවලියේදී ඇතිවන වායු බුබුලු ඇතිවන වායු බුබුලු පිටවීමට මූඩිය මත කුඩා සිදුරක් සාදා ඇත. මූඩිය මත කුඩා සිදුරක් සාදා ඇත. මූඩිය මත කුඩා සිදුරක් සාදා ඇත. හරි. ඒක තුන්වෙනි කොටස කියනවා බැටරියක ආරක්ෂාව සඳහා පිළිපදින්නට වන ක්‍රියාපිළිවෙත් පහක්. බැටරියක ආරක්ෂාව සඳහා පිළිපදින්නට වන දේවල් කියනකොට මෙන්න මෙහෙම. කියන්න බැටරි අග්‍ර සන්නායකයක් මගින් බැටරි අග්‍ර සන්නායකයක් මගින් සන්නායකයක් මගින් කිසිම විටක ලුහුවත් නොකිරීම බැටරි අග්‍ර සන්නායකයක් මගින් කිසිම විටක ලුහුවත් නොකිරීම කිසිම විටක ලුහුවත් නොකිරීම පළවෙනි එක. දෙවෙනි එක කියන්න අග්‍රවයර ගැලවීමේදී පළමුව භූගත වෛරය ගලවන්න භූගත වෛරය ගලවන්න. ඊළඟට තුන්වෙනි එක ලියන්න බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම් බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම් බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම් බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් ඒවා සෝදා හරින්න. බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් එනතන් හෝ උණු ජලයත් හොඳයි ඈ. බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් ඒවා සෝදා හරින්න. ඊළඟට ලියන්න බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම් ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. තව එකක් කියන්න බැටරි කෝෂවල මූඩි හොඳින් වසා තබන්න බැටරි කෝෂවල මූඩි හොඳින් වසා තබන්න හොඳින් වසා තබන්න. හරි. ඔන්න පුතේ අද දීපු හතරවෙනි පේපර් එකේ වැඩ ටික අහවරයි. හරිද? හතරවෙනි පේපර් එකේ වැඩ ටික ඔන්න අහවරයි. මං හිතන්නේ වැඩ ටික හැමෝම ලස්සන කරගන්න ඇති. ඔය හදපු පේපර් එකේ උත්තර ලියපු පේපර් එකේ ආය තනියම පුළුවන් නම් වෙලාවක උත්තර ලියන ට්‍රයි එකක් දෙන්න. හරි. එහෙනම් රයිට්. දැන් වෙලාව 10යි 18යි. ටිකක් වැඩිපුරක් කාලය ගත්තා. හොඳයි. රයිට්. පොතේ දැන් මෙහෙම පේපර්ස් වල උත්තර ලියනකොට ඔයාලට ගැටලුවකින් තොරව මම හිතන්නේ හොඳ අවබෝධයක් ගන්න හැකියාවකුත් ලැබෙයි නේද? එහෙම ගොඩක් නැහනේ. හරි. එතකොට මට කියන්න මේ පේපර් මේ මෙහෙම අපි ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් කරන එක හොඳයිද නරකයිද මේ පේපර් එක කරන එකේ මොනවද තියෙන වාසි මට පොඩ්ඩක් බලන්න දාන්න අදහස් ටිකක්. ඒක හොඳද නැද්ද? විකාරයක්ද? ඔව් අදහස් ටික මට දාන්න බලන්න. හරි. රජා හොඳයි සර් දිගටම කරමු මරු නියමයි. හරි මේ වගේ වැඩක් අපි මේ වගේ වැඩක් සුකිරි ගොඩක් හොඳයි සර්.
අදහස් ගොඩක් යනවා. හරි 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 රයිට් හරි. මොකද මේ රයිට් 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 හරි බලමු. රයිට් හොඳයි සර්. රයිට් කන්ටිනියු කරමු. රයිට් හරි හරි හරි. හොඳ කමෙන්ට්ස් ගොඩක් තියෙනවා මං හිතන්නේ. හරි ඒ කියන්නේ දිගටම මේක කරමු. ඔයාලා හරියට සෙට් වෙන්න, සෙට් වෙලා පොතේ වැඩ ටික කරගෙන යන්න තව ලොකු කාලයක් නැහැ. නොවැම්බර් 25 වෙද්දි එක්සෑම් පටන් ගනීවි. එතකොට අපි මේ වෙනකොට විෂය තුල අපි සම්බන්ධ වෙලා ඉන්නවා නම් විෂය කරුණු වලින් ගැටලුවක් නැහැ. ලස්සනට අපිට විභාගෙට ෆේස් කරන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් ලබන සතියේ සඳුදාත් මේ වගේම තවත් අලුත් පේපර් එකකින් පොතේ අපි නැවතත් හමු වෙමු. අනං හැම කෙනෙම හොඳට වැඩ ටික කරගන්න. සතිය අන්තයේ දින රිවිෂන් පන්තිරට එන්න. සතිය අන්තයේ නෙමෙයි සතිය දවස්වල දින රිවිෂන් පන්තිරට එන්න. ඇවිල්ලා ගේම් එක හරියට වින් කරගන්න මහන්සි වෙන්න. හරි. එහෙනම් පොතේ අදට වැඩ ටික ඉවරයි. ලබන සතියේ නැවතත් අපි හම්බ වෙනවා සඳුදා හැන්දෑවේ.